වසංගතයේ ආ ප්‍රේමිය මගේ පළමු කෙටි කතා සංග්‍රහය මේක තින හැම කතාවක්ම ලියවෙන්නේ කෝවිඩ ලොග් ඩවන්් කාලේ ගෙදරට වෙලා ඔහේ පාවෙවී ඉන්නකොට හිතට අප කතා අහුරකිව්වත් වඩා නිවැරද මේ හැම කතාවක්ම එක හුස්මට පැයින් දෙකෙන් ලියවුණ ඒවා පස්සෙ නැවත සැරයක් කියව්වත් කිසිම කතාවක් නැවත සංස්කරණය කේ නහැ සතියක් අස්සෙ ලියවුණු මේ කතාපොකුරේ සමහර කතා පටන් අරගන්නකොට පෙනිපෙනී තිබුණු ගමනාන්තයට ගියෙන් නෑ. ඒවා වෙන පාරවල්වල වෙනවෙන ගමනාන්ත සොයාගෙන තිබුණ අවසන් වෙනකොට. මේ හැම කතාවකම තියෙන්නේ මනුෂ්‍ය ප්‍රේමය. හැබැයි වෙනස් වෙනස් පමගාල්වල පැටලුන්න. මම කේ සංජීව. දහට සන්නයක් තියෙනවා යමු එහෙම කිවේ වසන්තය. ඔදේ ඉඳල ගගේ ගරල ගරලා යාන්තංකුඩු දලන්න තක් විකුණගෙන රුපියල් පන්දාහක් කතේ තිබුණ. අපි හතර දෙනයි බෙදාගන්නත් ගානක් නෙවෙේ රුපියල් දාහකට ලෙස්ලි ගෙදරට ගිහින් චොයින්් පැකටුවවා කරංගාවේ නුවන ඒක එතුවෙේ චාමරයා ඒක ගහල ඉන්නකොට තමයි වසන්තයා මේ යෝජනාව කළේ කොහුමාර අන්තිමට අපි අල්ලපු ගමුුණන කැකුලගමට යන්න පිටත්තුනා බයික් දෙකයි තිබුණේ චාමරයකි නයින්යේ දෙන්නෙක් නැක්්ග මම වසන්තයාකි එස්සාරෙකී නැක්්ග කරවිට පාරි කන්ද නැගලා කැකුලගම වතුයායේ රබර්වත්ත ටැන්කියලඟ මහ ගල උඩට ගිහින් ආයිත් ජොයින්් එකක් ගැහවා දැන්නන් අයි කෑවගේ බං නකිව්වා. අන්තිමට අපි තොවිල් පොලට ගියා. ගොක් කොල ඇදල මඩු ගහල සාරස්ුභාවට තිබුණා. ටකරම් මඩුුවස්සේ මිනිස්සු දහට සන්නය බලන්න පොර කෑවා. අපි අනකොටත් බෙරේ නිනව නැතුව වදිනවා. ගෙදර ාතුරයෝ සුදුරෙදි උළුවට පොරෝගෙන හිටිය. මම ටිකක් ලංවෙලා බැලුව. ඒත් නුවන සෙනගස්සෙන් අතදාළ ඇදපු හින්දා ආයි පස්සටාව. මෙෙට වරින්? ියගේ කොල්ලතාා කරනවා කසියාටිකක් ගහන්න යමු ජොයින්ට එක උඩට කසිය වැටුණා කෙරිබබයකි ගෙදර තිබුණ කන්දක ගල් ගිරියායක කළුගල් තවාන් කරලා වගේ අපි එක්ක ලෑලි ගලක්කුට වාඩි වෙලා හිටිය කිරිභබියගේ පුතා සුද්ධ මං්යොක්ක පේරිසියක් එක්ක සුදුව බෝතලයක් කරංන්නාව ඉඳ ගනිම්බං සුද්ධ නැගිටගෙන එහිට මෙහිට වැනින්න කොට නුවන නියෝග කලා සුද්ධ වාඩිිය වනා මිනි අපිට පොඩි අසෝක වීදුරුවකුයි මිනිහට වෙනම වීදුරුවකුයි ගෙනැත් තිබුණා. පිස්සුදහු කන්න? ඕක වීසි කරල මේකෙෙන් බීපන්. මම කිව්වා. චාමරය රවල බැලුව ඒකට ආරෝවක් නෑ අපි සුදුවබියව්වා දැං සන්නියකුම මතක නෑ. ඈතින් බෙර හඬඇහෙනවා මෑතින් අසෝක වීදුරුව ගලේ කෙටෙනවා හිනාව පැලෙනවා. මහත්තෙල්ලා වස්තු වගේ ගෙදර අද දහපෙන්නල සූදුවක් ගහනවා. සුද්ද හෙමකිව්වා අපි කවුරුවත් සද්ධයක් නෑ මේ අර හාරදාහරම් බහිමුද වැඩේට නුවන යෝජනා කරනවා අන්තිමට අපි දහාටසන්නේ අතෑරලා වස්තු වගේ ගෙදර බූරු පොලට ගියා නුවන තමයි අපේ අස්සේ හිටපු බූරු කප්පිත්තා තැරැක්කේම තියල ගහන්ඩ රුසිය බූරුපිටිය විනාඩි දහයක් බලාගෙන හිටපු ගමක් නුවනගේ නුව නැසතියෙන්නේ කුට්ටම අස්සේ සෙනග සූගාලා වස්තුවකි ගෙදර මිතුරෙත් සෙනක අස්සෙත් සෙනග හේර මේදාහ පරදි මේදා හදිනුම් ඔය වගේ සද්ද එලියට වීසි වෙනවා. පැට්‍රෝල් මැච් ලාම්පුවට එලියේ ඉඳල මැස්සව ඇ දෙන්න හේ මිනිස්සු ඇතුළට යනවා. තෝන් අරක්කු බෝතලය අස්සේ දාහෙ කොළ රෝල් වෙලා හිරවෙලා බලන් ඉන්නවා. මේ උඹ දන්නවා අනේද දම්මින්. ඒකකි ගෙදර තමයි අරතියෙන්නේ. උඹ පරිස්සමට ඔය වැඩේ කරගෙන පලයල්ලා. අර ඒකකි මිනිහ බූරුපොලේ වාඩි වෙලානේද? මම ඒ පැත්තට ගිහින් එන්න. චාමරයා දම්මිගේ ගෙවල් පැත්තට කැපුණා. නුවන බූරු පැත්දුර ඉඳ ගත්තා. මයි වසන්තයයි විටක්කීම කාලා වටවුනා ගේම බලන්න. නුවන දානදානෙක පරාදයි. ඒ ඇස දම්ිගේ මිනිහ නැගටල වස්තුවාගේ ගෙදරින් එලියට බැස්සා. අන්න අරු නැහිටල ගෙවල් පැත්තරයනවා. කෝර කැරිය? ගුටිකාල තමයි යන්න වෙන්නේ. වසන්තයම් මගේ කණට කරල කිව්වට පස්සේ මම වසන්තය ඇදගෙන වස්තු වගේ ගෙදර මිදුලට බැස්සා. දම්මිගේි මිනිහට් ෝච්චක වනෝවනෝ තවමත් ගල්ගිගිරියාානෙ නගිෙනව. අරූදැන් හොඳම හරිිය ඇත්තේ. බිජ්ජ්‍ය කපාගෙන එළියට පනින්න තමයි වෙන්න. අපේ චාමරයට කෙලවෙනකං සොමියේ බලාගෙන හිටියා. ටිකවෙලාවකින් චාමරයාව. ඌට වගේව ගක්නෑ. මොකෝ වඋනේ! ඒකගේ මිනිහ ගෙදරයන්න ගියාට පස්සේ අපි මේ තෝ ගැන බලාගෙන හිටියේ. ගෑනියෙක් මතක් වු නොත්තෝට බි්ි කහනවානේ? වසන්තයා චාමරයට බනිනවා. ඕඕයි! මම මොලේ කල්පනා කරල ඒකගේන් එලියට රං තේවත්තාස්සට ගත්ත නිසා ගොඩ ගියා නැත්තං හැමනෙනවා. පලයන් හුත්තෝ යන්න උඹ ජනලෙන් පැන්න නේද. වසන්තයා කියනවා. කෝ අරු! මොකෝ තත්ව! හාරදාහටම කෙලදද. චාමරයාගේ ඒකතාවෙන් තමයි අපිට නුව නමතක් වුණේ. හෙවනකොටත් අපිහිටේ දම්මිළඟ. අපි තුන්දෙන ආයිත් වස්තු වගේ බූරුකාමරේට ගියා. නුවනගේ ඔඩොක්කුවේ දාහෙකොල පිරිලා! දැංඉතිං අපිට ජෝලි. හුත්තෝ! අරු නැගිට්ටවල අපි අමු! නැත්තං ඔය හුකන්නා ඔය සේරමසල්ලි ආයි පුදලදායි. උඹට තමයි යෝක නැගිටවන්න පුළුවන්. චාමරයා මට කියනවා. මම ඉතින් යාන්තම් නුවනළඟට කිට්ටු කලා. මේ? ල් පොළඟ පොලසිෙන් ඉන්නවාවලු සද්ධ නොකර අපි අමු නැගිට පක්. මමෝගේ කණට කරලා බොරුවක් කිව්වා නුවන පොලිීසිය කිව්වොත් ගූ බයයි අපි තුන්දෙන එලියටාව ටිකවෙලාවකින් සරම දෙකට නමලා ගැට ගැහගෙන නුවන එලියේ දෙන්නෙක් තුන් දෙෙනෙක් මිනිහ පස්සේ දාහක්දියන් දෙදා හක්දියන් හෙට දෙන්නම් කතා ගොඩ අතේ තිබන පන්සිය කොල උන් හැමෝටම බෙදලා අපි බයිසිකල්වලට නැක්්ග. අරුට කියක් කරි දීල යමු අපි සුද්දට රුපියල් දෙෙදා හත්දීලා ගමටාව ලෙස්ලි අහම්වෙලා යමු නුවන කිව්වා අපි ලෙස්ලියකි ගෙතර ගිය නුවන ජනීලිගා වැට ගිහින් උගුරෙන් කතා කළ මචං ලෙස්ලි ලෙස්ලි මනාදයිසේ අපි නිදාගන්න නැත්ත හරි හරියෝයි දෙනෝ පැකට දෙකක් නෑබං ඉවරයි මේ හුත්තක් නම් කියන්නා ඩෝස්ගාල ජනේලෙ වැහෙන පමාවෙන් ආයි ඇරුණා ගනිලා අපි ආයි ගමේ බණ්ඩාතගේ කඩේටාව ඇවිත් ජොයින්ට එකක් එහෙම ගහලා සල්ලි ගණන් කරන්න පටන් ගත්තා රුපියල් තිස්දාහක් නුවන අපිට පන්දාහගානෙ බෙදවා තවත් පන්දාාහක් ජොයින්ට් ගහන්න වෙන්කලාා ඌට දහදාහක් කෙතුරුයි ඒකකමක් නැහැ අපි හිත හදාගත්තා ආයි ජොයින්් එකක් එකෙතුවා ආතා කඩයසේ? ගොරුද්දය අදිනවා අහල පතල්පොලේ කඩියා නිනව්වක් නැතුව පුුරනවා දැන් හැමදාම ඌරෝයෙනවා අනුරයගෙන් කටපුංච ඉල්ලගෙන යමු දවසක ඌරු මස් කිව්වොත් ඕනි බලු වැඩක් කරන චාමරය කියනවා මේ ඕයි අද අපේ චාන්ස් දවස යමුදර් ඉල්ලන්ටික කරන්න යෝජනාවවේ නුවනගෙන් වසන්තයක් මුලින් විරුද්ධ වුනත් අන්තිමට හැමෝම වැඩට ඕකේ වුණා න්තිමට අපි මූුණු ගැටගහගෙන වෙස් වලාගෙන මහරෑම වැඩේට බැස්සා පතල්පොලට අනකොට මුරකාරයයා හොන්තටම නිදි තුවක්කුවත් ලඟම තියාගෙන චාමරයා ආමියකේ ඉඳල පැනපු මෑන් මිනිහ ඉස්සර හින්තියාගෙන තමයි අපි වාඩියයට ඇතුල්ලුණේ චාමරයක් පැනපු ගමං ගොරොද්ද ඇදෑද හිටපු මුරකාරයක කටවහල අත්ත ඩංගෝට ගත්තා මම පැනපු ගමං තුවක්ක අරං ඌට එල්ල කලා පස්ස අපි ූුගේ අත් දෙකයි කකුල් දෙකයි කටයි ගැටගහලා දබරකඹේ ගැටගහලා වලට බෑවා. මේ ඕයි! මු හුස්මගන්න බැරුව මැරෙයි. මම කිව්වා. නෑබා යන්න කලින් අපි ගොඩට අරගෙන තිය ලෙයාමු. ඉල්ලම් කවර තුනක් දාලා එක නාම්බුවක් ගෙරුවා. කැටතෝරනකොටම කැරට් සීයක විතර ගෙව්ඩයක්. මේක පිච්චවාම අපි ගොඩ අපි අපිටම කියා ගත්තා. අපි අමුබං? ෙව්ඩි දැක්ක ගම චාමරකිව්වා ඒත් අපි ගරන්න පටන්ගත්ත නාම්බුව ගැරවා ඒ නාම්බුවඒ ගෙව්ඩේට අමතරව ලක්ෂ විස්සක විතර මැනික් තිබුණ අපි ගෙවුඩ අරම් පහවදා උදේම ගුරුගේ මහත්්‍යයාළඟට ගිය අන්තිමට ආය රත්නපුරයට ඇවිත් ප්‍රියන්තයියට මැනිික දුන්නා ලක්ෂා සුවකට තව ලක්ෂ විස්සක පොඩි මැනිික් ලොට එකක් ක අපේ අතේ හි සල්ලි කාරයෝ වෙලා හිතා ගන්න බෑ අපි ලක්ෂපතියෝවෙලා අපි රෑට පතාය යමු වැන්ඩිකක් කයිරකට අරගෙන ගෙදර එෙනගමක් නුවන කියනවා අර කලු කෙල්ල තාම ඉන්නවද දන්නේ නෑ වසන්තයා හෝමිටිතියෙනවා හොඳ තේඩමක් කලවන පැත්තෙන් ගන්නෝ නිබ චාමරය කියනවා මම නම් බිස්නස් වුලට බහිනවා ටවුම කඩයක් කරා නුවන මැනික් කපල උපදාලා රටයවන්න ප්ලෑන් නන්ඳනවා මම සල්ලි ටිකාරන් රටයන්න හීන බලනවා කාඩි බෝතල් පහකුද්දාගෙන වාහනේ ගමටනකොට පතල් පොළළඟ පොලිසියේ සනගත් පෙරිලා වැෑන්න එක එතර නතර කරලාවිීදුරුව පාත්කලාම පතලේ වැඩකරපු අපේ ගමේ සෝමය අය කියනවා? මල්ලි බලපංකෝ අපේ ඉන්ද්‍රසිරියයා ඉියරෑ වරටදාලා කෞුරු හරි ඉල්ලම් ගරලනේ මූදේ බරනකොට වලේ වතුර පාරට යට වෙලා මැරිලා. අපි ගෙදරයන අදහ සාත්තෑරිය මචක. අපි කතරගමයමු. නුවන විතරයි කතා කලි අපි තුන්දනාම සද්ධ නැතුව ඔහේ හිටියා. අපි කරවිටට අවමට ඇවිත් රෝස්කුකුළු තුන්දෙනෙක් අහනදාගත්තා. බකා අඩියක් ඇඩුවා. වැෑ එක පාරයක් කොප්පු කරන්න කතරගම දේවාලයේ පැත්තට හැරව්වා. මේක අහන්න. රෝයල් පාක් එකේ පදිංචිියයට ඇවිල්ලා මුලින්ම ඌබයකක් දැම්මමඒට මාට්ටු වනේ කාස් එදා ඉඳල ඇප් එක නොදාම මීනු නිතරම ගමන්ගේ කාස් එක්ක කාස් පානතුරේ පදිංචිකාරය මීනු කොහේද කියලා මීනුවත් දන්නෙ නැතු ඇති මීනු උසස්පෙලිවර වුණ ගමං ඇමතිවරයෙක්කෙ පුදගලික ේකම් කෙනෙක් විදිට රස්සාාව ලැබවා හැබැ මේනු ඊට පස්සෙ සස්වීම් ලැබ්වේ ලිංගික සතුට සදන්නයක් විදිට මීනු හොඳට හම්බ කරන ට්‍රැක් එකක තමයිගේ ලොකු ලොකු පොරවල් තමයි ආශ්්‍රය කළේ නයිට් ලබ්වල තමයි රෑ පහන් කළේ මට සල්ලි ලොරීියකට හොයන්නඕනිි ඊළඟට නැවක නැගල ලෝකෙ වටේ අන්නෝනි මගේ ඇඟ දෙවියොත් දේලතියෙන් ඒකට ම්? තෙරුණාද කාස් තෙරුුණාද පැට්ටෝ? කල්පනා කරමින් හිටියේ මේනු මේ පාපයෙන් ගලවගන්නෙ කොහොමද වගේ ධර්ශනික දේවල් අපි කොටියාගල පැත්තටයමු මගේ යාලුවෙක් ඉන්නවා අක්්‍රර විසිපහක බඩේනගුදාම. අපි දෙන්න ගොඩ අම්මතාත්තලඟට අරං සැපෙන් එමු පිස්සු දොයාට මේ කූල් ජීවිත අතැරල කාස්්ටකේටයන්න? මීනු හැම වෙලාවෙම කාස්ග සැලසුම් ඉරල දැම්මා මීනුගේ දිග කොන්්ඩේට දිගටි මූනට බැහැල කෙමි දෙන්න පුළුවන් ඇස් දෙෙකට සැඟවිලා ඉන්න පුළුවන් යෝනි නිමන කුරුඹිලියට කාස් තවතවත් ඇලුුණ කාස් මීනුට ආදරේ කලාා කාස් ත්‍රීවිල්ලරගේ නිකං ඔහේ ඉන්නකොටත් බැලුවේ සුජීව ප්‍රසන්නකි නවකතා හේවැයි ආදරේ ඇති පදමට තිබුණා ඉතිං කාස් මීනු ඉස්සරහා සුජීවගේ ආදරේ අත්හදා බලන්න ට්‍රයි කලා මීනු කාස්ගේ ආදර සුරංගනා ලෝකේට අකමැතිවුුණත් ඒ කතාහස්සේ අතරමංවෙන්න කැමතිවුුණා. අන්තිමට හැම සතියන්තේකම දෙන්න නුවරලිය වගේ සීතල පැත්තකට පියාම්බලගිහින් හොඳටම සතුටුණා. බබා! මම ඔයාට ආදරේ අපි සල්ලි නැවකට හොයාගෙන නැවකට නගිමු. ඔයා හැමදාමත් මමලඟින් ඉන්නවනේද. මීනු හැමදාම කාස්්ට තුරළු වෙලා එහෙම කියල දෙකුඩ හාදදක්තියන්න පුරුදු වෙලා හිටිය. මේනු තමංගෙ වන ජීවිතේ තිත්ත පැනිරස හැම තැනක්ම කාසෙක්ක බෙදාගන්න පුරුදු වෙලා හිටියේ. කාස් මුලින් මේ කතා අහන්න අකමැතිවුනත් පස්සෙ පසේ ඒවයින් ලිංගික තෘප්තියක් ලැබවා. අපි ඇත මුදල් ඇැමජතුමා කරනවා වගේ කරමු. සතියක ජීවිතේ සති අන්තෙන් නැවත නැවතත් රඟ දැක්කුණා. මීනු කාස්යවල මේ අමුතු සෙල්ලමින් සෑහෙන්න සතුටුණා නෑ බබ එයා ඔච්චර හියෙන් කරන්නේ නෑ 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 ඔයිට වඩා හතිදානවා අම්මෝ දිව එල්ලෙනවා එය අනම්ඉතින් ලෙවකන එක විතරයි බබ අයියෝ හොම නෙවෙයි අතේ ගහන්නේ කංකඩාගෙන වැටිල බලන් ඉන්නේ කෝ ඔයානිකංඔහේ බලංඉන්නවනේ කාස් මීනුක අධ්‍යක්ෂණය අස්සේ ආයි අයි රඟපෑවා දෙන්නම මේ රස ලෝකේ අන්තේටම යමිනුයි හිටියේ මෙහෙමි ඉන්නකොට එක දවසක් මීනු කාස්්ටරෑ දොළහට විතර කතා කළ බබා ඉක්මනටෙන්න රෝල් පාකිිකට අපිටි ගමනක් යන්නතියේ පාකික ඇතුළට ශ්‍රීවිලරික දාලා මට කෝල එකක් දෙන්න මම එන්නම් පහලට කාස් පානතුර ඉන්දලා බොරල්ලට ඉගිලුුණ කාස් ට්‍රීවිලරයෙන් බැස්ස මීනු මලක් වගේ හිනාාවෙනවා ි කලිසං කෑල්ලක් එක්ක යාන්තමට හන්සයෝ විතරක් වහගත්ත ඇඳුමක්තාමයි මීනු ඇඳල හිටියේ ඉන්නළමවු බැහැල ඇයි යන්න නැද්ද දැන් කොහේද යන්න තියනවා කිව්වේ යන්නවා අදාපියන්න ඔයාගේ කාරය එක මීනු කාස්වෙනුවෙන් වැගන්නාර් කාරයක් මිලදීගෙන තිබුණා දෙන්න ගල්කිස්ස මූදුවෙරලෙ තමයි අතර වුුණේ මෙහෙම මෙහෙම නැගල ගිය ආදරයක් දෙන්නටම තිබුණා ක ලැබනට පස්සේ කාස් පානතුරයිඳල රසාාව කරන්න පටන්ගත්තා හැම සතියන්තයකම දෙන්න කොළඹින් පිට කොහේ හරි ගිය ඒ හැම සතියන්ත රාත්‍රයක්ම මීනුකෙ සතියක අදදැකීම්වලින් හැඩවුණා කාස් හොඳ නළුවවෙෙක් වෙලා හිටියා ඇමතිවරේෙක් මේනුකෙ දෙපා ෙව කන හැටි මීනුකෙ කකුල් දෙක මුල වැටිල ආදරයායි දින හැටි ඒ විතරක් නෙවෙේ ළඟදි අගමැතිවරයා ීනුගේ සරීර දෝවනය සිහිල් තියෙන් පහස නිවාගන්න හැටි කාස් ලස්සනට රඟපෑවා ඒ මීනුගේ දක්ෂ අධ්‍යක්ෂණය අස්සේ ඔහොම ඔහොම මෙහෙම මෙහෙම දෙන සති ගෙවිලගියා. අපි මුලින්ම ඉතාලියට යමු එළඟට ස්පාන්ය ඉළඟට ප්‍රංශය ඊළඟට ජර්මනය ඊළඟට රුසිාව අපි ලෙනිින්ගාඩට ටිකකාලයක් නතරවෙමු එතනින් නෝවේ ස්වීලන්ඩ් Iයිස්ල් උඩින්ම ඇලෙස්කාවටයමු. ඊළඟට කැනඩාව අපි අන්තිමට කැරබියන් අයිලන් සුල ගයක් ගමු මීනු නිතරම කියවන්න ගත්තා කාස් හැම වේකෙඩයක් ඉවරවෙලා ගෙතරාවම ගුණසේන ලෝක සිතිියම අරගෙන මේ ඉසව් ලකුණු කළා. දවසක් පානතුරේදි කාස්ගේ කාරයකට නැක්ක තරුණයක් තරුණේ කිව්වට තගරියෙක් වගේ හාදෙක්. ොඩ්ඩක් ති නාවක් නෑ මරුමොස් මුලින්ම ගොරල්ලට ඊළඟට කැලනියට යමු. කෙසිම කතාවක් නෑ. ඒ අස්සේ කාස් මීනුට මැසේච්චිකක් තිබ්බ. මම කැලනියන ගමන් බොරැල්ලට එනවා එන ගමන් එන්නද චුට්ටක් බලන්න. නෑ බබ! මම හවස පොඩි වැඩක් ඒ නෙවි? ඔයට කියන හදිස්සි කතාවක් තියෙනවා මම රැට කෝල් කරන්නම්. මීනු රිප්ලයි කරලා තිබුණා මොකත්ත හදිස්සි කතාවක් ඔය දන්නවනේ අර මෝඩයක නෑ ඕනි නෑ. හමුවෙලාම කතා කරමු එසෙන්මෙස් ගැහිල් ඉවර වුණා හාදයකි රැවිල්ල නිසා. කාරයට නැග්ග හාදයක් කිසි කතාවක් නෑ. කාස් සින්දුවක් දැම්මා අනන්තේට යන පාරතිකේ ඇ එනවා මල්වැස්සේ ඇයනවා. වහනවෝයොයි මගුල මම භාවනාවකිඉන්නේ. සොරිස ට්‍රපික් එකස්සි දියවුණ කාරෙක නන්නා දුනන්නගේ ඉල්ලීමට රෝයල් පාකිකේ කාපාකකට හැරවුණා ඔහොම ඉන්න මමේනවට අක්ගාල අමුත්ත බැහල රෝයල් පපාක්ස් කීමේ අස්සට නොපෙනී ගිය බබා මම පහළ කාපාක්ක එකේ කාස් මැසේ චෙකක්කෙටුවා එහෙනම් ටිකකට එන්න එසනින් රිප්ලයියාාව කාස් බිල්ධි මස්සට ගිහින් ලිෆ් එක පහලට එනකම් හිටියා ලිෆ්ට එකේ දුරඇරුණා යමු ලිෆ් එක අස්සිෙෙන් එලීට බැස්ස අමුත්තකිව්වා කාස් මීනුට කෝල් එකක් ගන්න ගමන් කාරෙකටආවා මීනු ආංස කළේ නෑ බබා මට කැලනයට යන්න වෙලා එන ගමන් එන්නම් කාස් මීනුට මැසේච් කලා යුෂ්මතාගේ නම කාශ්‍යප සෙනවිරත්න මීනු කතා කලේ කාස් කියලා දෙන්නෙ සම්බන්ධයට කොච්චර කාලයක්ද අවුරුතු තුනක්විතර කොහොමද හමූුණේ මම පික්මී හයර් කලා දවසක් රෝයල් පාකකින් හයර එකක් ඇදුණා එයා මීනු යුෂ්මතා මේ සැකරු මීට කලින් දැකළ තියෙනවා එහෙමයි ස්වාමීණි එදා උදේ පාන්දර පානතුර ඉදල රොයල් පාකකට මේ සැකරු ආවෙේ මීනු අරගෙන දුන්න කාරෙකෙ ඔව ස්වාමීණි මක දෙන්න එකතු වෙලා කරපපු එකක් කියල මම කිවොත් අමූලික බොරු ස්වාමීනිි මම මීනුට ආදරේ කළ පිස්සුවෙන් ආදරේ කළ මම තවම ආදරීමගේ මීනුට කාස් දරුණු විදිට හඬා වැටෙන්නවුන නිසා උසාාවයේ හරස් ප්‍රශ්නැසීම කල්ගියා. මීනුව ගාධනය කරන්න සතියකට කලින් රොයල්පාකෙකි මිනි මැරුමක්කුණා එගෙන දන්නාද. ඔහු! මීනුමට දවසක් ඒ ගැන කිව්වා. මොනොවද කිව්වේ. වැඩික්කාරයක් මීනු යාන්තමට දැකල තියෙනවා. දැක්කොත් අඳරගන්න පුළුවන් කියලත් කිව්වද. ඔවු! මීනු මේ මිනිමරුමගෙන හොයන්න උනන්දනාද. මම දන්න තරමින් නෑස්වාමීනේ. හැබැයි මේ මරණයෙන් පස්සේ එයා සෑහෙන කම්පනයකෙන් හිටියේ. ඔබ රෝයල්පාක් කාපාකකට ඇවිත් මම ආව කියල මීනුට මැසේච් කරනවා. ඔවු! නීමට උට එන්න කිව්වා මම ලිෆ්ෙ කළඟට ගිහින් ලිෆ් එක පහලට එනකම් හිටිය ඊට පස්සේ ඔබ මීනුකෙ කාමරයට ගියා නෑස්වා මීනි මාත එක්ක හයරකාපු මේ යකා ලිෆ් එකේ පහලටාපු නිසා මට මිනිහයික්ක කැලනියයට යන්න වනාා පස්සේ ඔබ මීනුට කතා කලාද ඔවු කැලනියට යනගමනුත් ගත්තා පෝර්ණ එක අන්ස කළේ නෑ මැසේචිකක් තිබ්බ රිප්ලයි නෑ මම හිතුවා මොකක්හරි වැඩක් වැටෙන්න්න ඇති කියලා සෙ ම හවස හතට විතර ගෙරයනකමං රොල් පාකට ආවා ඔබ මීනුගේ කාමරයට ගියා ඔවස්වාමීනි එතකොට පොලිසිය කාමරේ සීල් කරලා ඊට පස්සෙ මොකදනේ මීනුගේ කෙදර අනි පැත්ටෙ ගෙදරායි කිව්වා මීනු වෙඩිතියල මරලදාලා කියලා මම කෙලින්ම හොස්පිටල් ගිය එතකොට දන්නවද මීනුව මැරුවයි ඔබේක්ක උදේ රොල් පාක එකකටආ අපපු මනුස්යා කියලා නැහැස්වා මීනි නැහැ සාමා අමර සාම තඩි බෑකෙකුත් එක්ක පිටකොටුව බැස්ටියන් මගතිගේ කොටුව ස්ටේෂම දිහාට ඇවිදයමින් හේටිය. සිකුරාත දවසක්. කොරෝන පැතිරෙන උනුසුමෙක්ක මිනිස්සු හිටිය එහෙට මෙහෙට වැනි වැනි. කොහොම වනත් බියගම ආයෝජන කලාප වැඩකරපු සාමා අමාරුවෙන් ටික දවසකට නිවාඩු අරගෙන තිබුණා. සාම කියන්නේ ලෙඩවලට අසීමිතෝ බයිගෑනිය. සාම මෙහිම ඇවිතගෙනයනේ සිකුරාධාවම මොකක් දෝ හේතුවකට අමර ස්ටේෂම පැත්තිීදලා බැස්ටියන් මඟදිගේ පුද්ගලික බස්නෙවතුන් පොලදිහාට එමින් තිබුණා වෙනදට කොළඹතියෙන කසිරි බිසිරිය එදා ටිකක් අඩුවෙලා කාක්කවුනත් කෑගෑවි අරුම විදියට ඒ හනේ වෙනසක් තිබුණා ෆලෝටන් මා කැට්ටුවේ ටෙස්ට අාවන් හලේ දොර ඉස්සර හැදි තමයි මේ දෙන්න එකනෙකා පහු කරලගිය අමර ඔහේ පිස්සෙක් වගේ බෑ කඩමාල්ලකුත් එක්ක කොහේ දෝ යමින් හිටිය හටාවට අවකාශය ගැන නිච්චයක් නැහැ. සාමන ටෙස්ට අවන්හල පහුකරනකොටම පුද්දුම කොත්තුරොට සුවදක් දැනෙන්න්න වුණා. කොහොම වනත් අවන්හල දුොරටුව පසුකරන විටම මොකක්දෝ හේතුවකට ඇය පිඩු පසට හැරුණා. කාලය ගනී භවනේවෙලා නතරවුණු මොහොතක්කේක. මොකක්දෝ කරුමක්කාර හේතුවකට අමරත් පසුපසට දෑ සරවා තිබුණා. අමරණේද! ඔු! මව මතකද අමර වච්චන සෙව්වා. මම යන්නම්. සොරි පොඩි වැරදීමක් වෙන්න ඇති. ඇය ආමගම යන්නට හැරුණා. එන් නිමේෂ තප්පරේ තමයි අමරග මතකේට කොත්තුරොටී සුවද ආග්‍රහණය වෙලා තිබුුණේ. සාමා! ඔවු! මම හිතුවේ අමතකයි කියලා. කොහොම දේති. උසස් පෙලට පස්සෙමේ හමූඋනාමයි. ඔවු. සෑහෙන්න කාලයක් ඔයා ගොඩක් වෙනස් වෙලා ඔවු ඔයත් සෑහෙන කාලයක් ඔවුන් වච්චන සොයමින් වෙහෙසුුණ අන්තිමට ආමර ඒ වච්චනය සොයා ගත්තා අපි තේකක්බමු ඔයට වෙලාවතියෙයිනක් මට තුනයි හතලිහහි රහුණු කුමාරියේ යන්නත් තෝනි මමත් තේ පැත්තර තමයි ගිය කෝච්චි වැඩනෑ! කොරන නිසා ස්ටේෂන් මාස්ටරල ස්ට්‍රයික් එකක් අපි තේකක් බීල හයිවේබස්ස එකක මාතරයමු. එච්චරම සල්ලි නෑ මම ටිකට් ගන්නම් ඔවුන් හෙමිංහෙමින් අවන්හළ වෙත ඇවිත් තිබුණා ඔයා කාලන හැනේද අපි කොත්තුරුටිකමු ඔයයට මතකයිතාම ඔවුන් කොත්තුරුටි සංගීතයස්සේ කතාවක පැටලුණා එක ඉතිහාසයක් එහිට මෙහෙට පාකරපු කතා පොකුරු දෙක ඔය අමිකට ගියා කියලා ආරංචි වුණ ඔය ඉස්කොලෙන් අවට්ටුන ගම බැලද ඔවු ප්‍රපෝසල් එක කාලකින් ම බියගමටාව ගාමන්ටක රස්සාාවට. මට දැන් දූල දෙන්නෙක්කිඉන්නා. ඇත්තටම අපි මේ හමූුණේ අවුරුදු පහලවකට විතර පස්සනේද. ඔව! ඒලෙවල් රෙසල්ටාපුදවසේ හමුවනාට පස්සේ. අමල්ගේ මතක අස්සෙ හිටියේ උසස් පෙල පන්තියේද විසේකාර ආදරේක පැඩලල්ලා හිටිය ලස්සන කෙල්ලෙක්. දිකටි මුහුණ කල්ප කාලාන්තරයක් කිමිදැන්න පුළුවන් දේස. ඩිම්පල්මයේ සිනහාව කන ලඟින් වෙලාවකට මුහුණට වැටින අකීකරු කෙස්ස ඒ මතක වදයෙන් ගැලවෙන්න අමරට අමාරුණා ඔයාට මතකද ටිවෂන් නිවරවෙලා අපි හැමදාම හවසට ගෙදරයන්න කලින් කොත්තු රොටිකණනවා අමර හිටිය වෙන ලෝකක අමර පාසල් ප්‍රේමේළඟ නතර වෙලා එදා හිමිකරගන්න නොහැකිවුණු වස්තුවක් අවුරුදු පහළවකට පස්සේ ආයත් ළඟටඇවිත් ඒ ලස්සනම ඒ කාන්තියම ටිකක් විතර අඩු වෙලා ඒේ වෙනුවට මහා ගෑනියක්ක පෙනුමැවිත්. අමර පාසල් ප්‍රේමේෙන් පස්සේ එකින් එකට පහු කරලාපු ගෑනුවෙක්ක එකට තියල සාමව සංසන්ධනය කර මිනුයි හිටියේ. දැන් ඔයා ගැන කියන්න? මටි ඉක්මනට යන්නත් තෝනි. මම ආමියකට ගියා යුද්ධ දරුණුම වෙලාව ඒකට සෙට්ටුනාා. දැන්ඉන්න අඹේ පුස්සකෑම්පෙකේ. දැන් කෝප්‍ර නිහැඩියාව වස්සේ වේට කෑමිගෙනත් මේසේ උඩට වේසි කලාා. හේ සුවන්ද දෙන්නගේ මතීතය පාඨ කරපු සුවඳක්.සාවම සුවඳත්තර අත්තරමං වෙනකොට අමල් කල්පනා කළේ තවමත් සිඳී නොගිය ලස්සරක් කෙක්ක සිනාසෙන කාලෙකට කලින් තමන්ගෙන්මස්වුණු රෝසකුසුම ආහිත් දෝතටගන්න කොහොමද කියලා. අමරටේ වෙනකොටත් තිබුණෙ සාමගේ සුව දෙෙක්ක ගනු දෙනවා. මමත් බැඳාව. හැබැයිදැන් ලෙහෙලා පුොතෙක්කින්නවා එයා වයිෆ ලංග ඔයා වගේ මැති මම මේ කරන්න ලොකු වැරද්දක් කමර දැන් කෙල්ලු බලාකිෙන ඇති මම ගෙතරේෙනක හරීතිං හෙටෝ දෙෙන් මේ යනවනේ? ඒත් මමා දෙනව කියලන මහත්තයට කිව්වේ කෝල්ල එකක් දෙන්න හදිස්සි වැඩක් වැටුනාා හෙටෝ දෙෙ එෙනව කියලා පිටකොටුවේ උඩතට්ටු ගුප්පයම් හෝටලේක පුංචි කාමරයක් ටකස්ටකස් සද්ධයක් එක්ක ඔන්න නතරවෙන්න මෙන්න නතරවෙන්න බලංහිටපු පංකාවක් ඔහේ කැරකි කැරකි තිබුණා බිත්තියේ පැත්ත කෑලවෙලා එල්ලිලා හිටපු විදුලිබුබුල මලානික කහපාට එලියක් කාමරේ ඇඳයි පුංචි මේසයයි මත වට්ටල ඔහේ ඉන්නවා සම්භාවනය බයිස්කෝප් එක දර්ශනතලයක් වගේ සාම ඇන්ඳේ ගොනක වාඩිවෙලා කල්පනාවක. අමර පුංචි කවුලුවෙන් ඔළුුව වේදියවුටට වීසිකරගෙන සිගරැට්ටුවක් කුරනවා. පෝට් සිටි පැත්තෙං ඉර මුහුද නානවා. සාමගෙ තඩි බෑැක්්‍ය එක මේසෙවුඩ වැටිලා ඔහොක්කරගෙන බලාගෙන ඉන්නවා. මගේ හිතට හරිනයානේ. ඔයට මතකද අපි ගාලු කොටුවගිය පලවෙනි දවස. අර දෙබුක්කාව මිනිසූඩින් පැනල යනකොට ගඩේ අසට වෙලා කිස් දුන්න දවස හිනා වෙනවද අඩනවද කියලා සාමට හිතාගන්න බෑ ඇය ගෙදරයි පිටකොටවයි අතරේ අහසේ පියාමමින් තමයි ඒ වෙනකොටත් හිටියේ ඒත් අමර අතීතයක් හිමිකරගන්න උත්සාහ කරමින් හිටියා ඔයාට මතකද අපි මාලන්ගේ ගෙදර ගිය දවස ඉස්සල්ලම මම ඔාව හොඳටම දැකපුු දවස ඔයා පෑන්ටේ ගලවන්න දුන්නෙමනෑ ඉනේ සුරයක් තිබුණා මරක සිගැරැටුව දැවී අලුවෙලා ඉවර වෙලා තිබුණා ඒත් කවුලුවෙන් එළිය බලාගෙන කතා කරන්න අමර කැමතිවුණා සාම ඇන්දේ පැත්තක ඉඳගෙන විට්ටමට හේත්තු වෙලා ඒ අතීතයයි දැන් වර්තමානයයි අතර දෝලනියවෙමින් හිටියා මට බයයි යනේ මම හලතියනෝ මේවයි කැමර හයිකල්ල තියෙනවා කියලා ඔයා නම් පුරුදුකාරයෙක් වගේ මම මෙහෙමතැනකට එක්කරගෙනාපු කීවනිගෙනාද සාමඒ රාත්‍රියයේ සුපරදු ස්ත්‍රිය සොයාගරිමින් සිටියා. චිරි චිරියක්කෙක්ක අමර ඇඳවිට්ටමට හේත්තු වෙලා පිටුපසින් දෑද්දාලා සාමව ලංකරගත්තා. බිඳුණු කැඩපත මිස්සුුණු වෙඩින් පින්තූරය චිත්‍රණය කරලා බලාාගෙන හිටිය. දෙන්නම ඒ රූපේ ඇහේ අලෝගෙන ඔහේ හිෙටියා. පංකාව කැරකුණා. රූමයේ සිංක එකේ කරාමයෙන් පහලට වැටින වතුරබින්දුව, ටක් සත්්දකින් දර්ශනය සංගීතවත් කළා. මේ මූුණ ඇස් දෙක දකින්න තමයි මමේ දවස්වල හැමදාම ද්දෙට ඉස්කෝලයාාවේ. උසස් පෙලිවරවුණු දවසේ මම කතා කලා ඔයාට අපේ ගෙදර යන්න. හෙදා ආවනං මේ කතාව සෑහෙන්න වෙනස් කතාවක් වෙනවා. ඔයා කලු වෙලා රලු වෙලා මේ මගේ කරුමේ මම බැන්ලි ත්‍රීවිල එක හයර කරන මනුස්සේෙක්. ගෙතරින් කතා කරපු කසා දෙයක් හොයන සල්ලි සේරගෙම හවසට බීලෑවිත් හොඳටම ගහන එක තමයි ඒ මනුසය මට දුන්න එකක්ම සැපේ අතකුත්ගැඩුව එක පාරක් තුන් පාරක් මැරෙන්න්න ගියා අන්තිමට කෙල්ලු දෙන්න මතක්කුණා ආ පහු හැරිලාවා දවසක්නං කෝච්චිය ලඟිම්ම ගියා අන්තිමට කල්පනා කරලා කෙල්ලු දෙන්න අම්ම එක්ක ගෙතරදාලා මම බියගම ගාමටටකටාව කිසිත් නොකයා අහගෙන හිටිය. සාමගෙරවයක් වගේ කාලයක් හිතාස්සෙ හිරකරගෙන හිටපු හැම දෙයක්ම කියලා නිදහස්සුනාා. ඒත් අමරකි හිත කිව්වෙම තමන්ටි ස්කෝලෙකාලෙමස්වුුණ ඒදේ ඉක්මනින් ගන්න කියලා. අමරට ඕනිවුණා සාමාස්්‍යෙ දියව වැගිරෙන්න්න. දුරුබල කහ පැල්ලම් ආලෝක අස්සේ අමර අවුරුදු පහලවකට පස්සේ ඒ සීත කඳු දෙතුොල් අතරේ හිම කනු නගිමිනුයි හිටියේ. ගලැසිියර් කඳු තුඩග එල්ලුුණු ආසාවෙ හිම දියවෙලා අමරව තෙමාගෙන පහලට ගලන්න වැඩිවෙලාවක් ගිය නැහැ. සාම ඔහේ කරබාගෙන අමරගි හිමකිරම ක්‍රේදාව නරඹමින් හිටියා. කඳුමත්්‍යෙ සීත හිම දෙවිල් තෙර මතමතම පැටලි පැටලි හිටපු අමරකි දෙතුොල්, ඩිම්පල් හාද වල ගොඩලිමතිින් පහලට ගමන් කරමින් තමයි තිබුණේ සාම සෑහෙන් උත්සාහයක් ගනිමින් හිටියා මේ හෝරාවේ තම අතීත පෙම්වතා එක්ක එකම මොහොතක දියව වැගිරෙන්න්න ඒත් කෙල්ලො දෙන්නගේ දීතිමත් ඇස් ඒකට බාධාවක් වුණා ගිෙනියම්ව දඟලන්න සැමියාගේ ඇස්වලින් මිදන්න සාමට පුළුවන් වනේ නෑ අනේ මට බෑ දීර්ක ඉවසීමකින් පස්සේ සාම අමරග හිමක්‍රීඩාවට තිත තිබ්බා මොක්කදමැනිික අදෝයාට ගැලවීමක් නෑ වස්තුවේ අමර කෙටි වෙලාවකට තමන්ගේ හැඟීම් ගොන්න සිගරැට්කුඩු සහ කන්සා එක්කෙ එකට තියල ඔත්තල පත්තු කළා චිරිචිරි හඬට කන්සායට ගිනිගන්නකොට සාම අමරගි රූපයාස් සෙං පාසල් අතීතයට ගමනගිය වෙනස් කරන්න පුළුවන්නං සිද්ධ වනු දේවයි ඇය ඇයටම කියාගත්තා අවසානය අවුරුදු පහළවකට පස්සේ ඇය ඔහුට ඉඩදුන්නා නිම්නය හරහා කුරුම්ඹිලියෙත් අමර තමන්ගේ අතීත මතක බලාපොරොත්තු වේදනාව වින්දා ඇය ඔහු මත දියව වැගිරුණා ඇඳේ පස්සෙක හතිරන අමර දෑතින්ම වැළඳ හඬාවැටෙන්න තරම් ඒ රමණ දංගේ අස්සේ සාම පැවතිලා තිබුණා හාදුවැැස්සක්ක එෙක්ක සාමත් තවතවත් අමරට ලංගනා ංකාව ඔහේ කැරගුණා. තනියෙන් කරගත්තට පස්සේ ඔයේ උනාමයි. අමර නින්දට ගිහින් තිබුණා සාමතවමත් ගිනිකන්දක් වගේ ඇවිලෙනවා. තක්ටක්ටක් හඬ අන්තිමට වැරෙන් දොරට ගහන කුළු කෙටි පාරක් වුණා දෙන්නට මැහැරුුණේ එත්තකොට. අමර අන්තම් සරම ගැටගහගෙන දොරෙන් එබුණා. මොනවදෝ මිමිනීමකට පස්සේ ආමරඇැවිත් ඇදේයි කඩා කෙන වැටුණා ඇයි පොලිසියන්ද නෑ එහෙන ඇදිිරි නීතිය දාල ඉතිං යන්න දෙන්න බැරිලු සති දෙකක් නතරවෙලා කොරුන්ටයින් වෙන්නලු සාම ඇඳ විට්ටමට හේත්තු වුණ කෙල්ලු දෙන්නගේ මුහුණු මනුස්්‍යයාකි දෑස් සාමාඩන්න පටන්ගත්තා පොඩ්ඩ කිවසන්න අපි බලමුහුණ හරි කරන්න අනේමව් මාතරට ගිහින්දන්න ඊය රෑවිදි ප්‍රහර්ශය ඒ හැම දෙයක්ම කේතු කේතුවෙලට ඉරලධාන නිමේශය තේරුම්ගන්න බැරුව අමර ලත වුණා හ අස්සේ සාමගේ දුරකතනය හැඩවුණා එනවා මේ එන්න පිටත් වෙන්න හදන්නේ එන්න පිටත් වෙන්න බැල්ලි තෝ කොහෙදඉන්නේ මම උඹේ බෝඩිමට කතාගලා සාම දුරකතනය විරහිත කරලා මේ සේවඩින් තිබ්බා අමරකණස සුරුට්ටුවක නැගලා කොහේදෝ යමින් හිටිය කවුලුවස්සෙන් ආපු එලියෙන් අමරග මුහුණේ පැත්තක් එලිය වෙලා සාම පිටු පසිනැවිත් අමරෝ බදා වැලද ගත්තා අපි සති දෙකම මෙහෙමමු ලෝකාන්තයට ගමනක් අවසන් කෝරෙක්ස්ඩ සිරබ්බිඳත් දෙතුළත තවරාගත්තා දැන් ටිකක්විතර කළුවරයි මාලන් හිටපුතැනට දියවන්නාව ලස්සනට පේනවා දියවන්නාව මාලන් වට කරලා ඊට ටිකක් උඩින් මාලන් ඉන්න මාලිගාව පැත්තට කනාමැදිරි එලිබින්දු සුස්මගන්නවා වියලෙන දෙතුළ දිවකින් පෙසදාගනිමින් මාලන් හෙටදවසගෙන කල්පනා කලා බබී! මොකද පෝණිකාන්ස කරන්න නැත්තේ. මමදැන් කොච්චර වෙලාගන්නෝද මගුල. මාලෙන් පෝනෙක කනේතියාගෙන ගිටාරයේ සුසර කරමින් හිටිය. මාලෙන්ගේ ඇගිලි තුඩු ගිටාරයේ තත් හඬවන කොට මන්දෝදරේ තවමත් කතා කලා. මේ අහන්න බබා ටෙස්ටෙක පොසිටිව්. මමදැ මොකද කරන්නේ. මාලෙන් පෝණෙක පැත්තකට තියලා ෝබියන්ගේ රේප්නී කියන සිින්දුව කියන්න ගත්තා. මාලන් කලෙසික රොප්මියු සික් වලට ගොඩක් කැමති කෙනෙක් රොක් ගාය එකෙක් උඩට එමින් හිටපු සංගීතකාරයෙක් සිගරැට් අලුකඩනය මලන්නක දුමක් කාමරය පුරා පතුරෝමින් හිටිය. මාලන් මම දැන් කොහොමද ඉස්කෝල යන්නේ මම කොහොමද උසස් පෙල කරන්නේ අනේ කතා කරන්න බබා ඔයි ගිටාරික පැත්තකින් තියනෝ මෝඩියෝ? ම හටෝද ඇඳම් ටිකත්තරම් කොට්ටනවා. ලැස්තිවෙලඉන්නවා. මාලෙන්ටි හිතුනේ තමන් තමයිදැන් කෝට්ටේ රාජධානිි මාලිගාවේ වැඩවාස්සේ කරන රජ්ජුරෝ කියලා. මාලන් කෝරෙක්ස් බෝතලයේ දෙවඋඩට තියල මිරිකුවා. තවදුරටත් තේකෙන් රතුලයාවෙනෑ. මාලන් ගිටාහරයාරන් සිින්දුවක් කියන්න පටන්ගත්තා. අල්ලගන්නමෝ. ගන්න වෙරෙන් අල්ලගන්න ගිලින්නට නොති අල්ලගන්න අල්ගන්නමෝ ඔය දේසින්නල්ලගන්න ඔය සුවදිින් වට කරන්න

කාලයකට ඇැතිවෙන්න සිබින්නමාව ඔය සිහිය හිම හාදුු වෙස්සේම දියකරන්න දියකරන්න දර මාලන් නොනිදාඉන්න තීරණය කළා ටිකවෙලාවකින් මාලන්ගේ බෑන්ඩ එකේ ද්‍රම්ස්වාදකය තවත් කෝරෙක්ස්ඩී බෝතලයකුයි ලෝකල් කන්සමිටියකුයි එක්ක කෝට්ටි මාලිගාවට වැඩියා දැන් ඉතිං සේරම ලෙසටම දෙන්නම බැල්කනී සමාධීෙන් වැඩහිටිය ඈතින් දියවන්නාව ඉතිහාසේ සඟවගෙන මාලන් දිහා බලානහිටිය මාලෙන්ට කතා ගොඩක් තිබුන දියවන්නාවට කියන්න ඉස්සර මේ පොළවෙ මොනවද නොවෙන්න ඇත්තේ මච්චං මට හිතෙන්න්නේ මෙතන තමයි මාලිගාව තිබිණේ කදෙ තුඩ වටේම පේනවා කොටු පෞර වනත් පේන්න ඇති සමහර වෙලාවල් වලට මේකෙ හිටපු වීදය බ්ඩාරට තමයි මම කැමති මට සපමල් කුමාරය අල්ලන්නෙ නෑ මාලෙන් ආයි ගේීතාාරුව මන්දෝදරිය වගේ තුරුළු කරගත්තා ගස්සේ ආලුව කතා කලා මචං මම කෝච්චිය බුක්කල හයයි පනකොටුවෙන් කෝච්චි අදන්න නවතින තනක් හොයාගන්න බැරිවුනාා බ ගිහින් හොයාගන්නවවුයි අවුලක් නෑ හම් කවත්තුම ලායිමේ පොළවට සපැමිණෙන්නේ දන්නේ නෑ ප්‍රියමිතුර ගීතාාරු කේබල් මාලෙන්ගේ ඇගෙලි තුඩු එක්ක කතාවක දෙදෙනම කෙසිම දෙයක් කතා නොවෙන සංගීතමෙන් නිහඬතාවේ ගිලිල හිටිය මන්දෝදරයේමා මන්දෝතරයේ දියවන්නනුවර මැදමාලිගාවේ මාලන් ආයත් ගීතයක් පටන්ගත්තා යාළු අහල මුල්ලක තිබුන ද්‍රම් සෙට්ටකට පනදුන්න ෝස්ටික ්‍රම්ස් මියසිෙන් ෆිංගස්ටයිල් ගීතාරුහණින් මුළු නුවරම ඇහැරුණා මාලන් ගීතාරුවක්ක තවතවත් කතා කරන්න පටන්ගත්තා කෝරෙක්ස් කන්සා සුසංගත රසායනය මාලන්ගේ සිහිය පියවි සිහියට සෑහෙන්න එහා ඉමක තියන සංගීත පෞර රාජ්්‍යියකට ගෙනිහින්තිබුණා ඒක ලස්සන උදහැනක් සේපාලිකාමල් සසිංදු කියල ඉවරයි මන්දෝදරී පාසල් ඇඳුමෙන් සැරසිලා විශාකාවක් වගේ කොටුව ස්ටේශමිස්සරහ හිටගෙන හිටියා මාලන්නෙනකම් මන්දෝදරී මලක් වගේ පෙපිලා සිනා ඉහිරෝමින් හිටියේ කොටුව ස්ටේශම ඒ අවට ඒ සිනහවිෙන් නැහැවෙලා කයිමන් දොරකඩ පැත්තටම ඇගේ සුවන විසිරිලා භාගකට විතර පස්සේ මිතුරගේ බෛක එකේ ඉගීලිලා රජ්ජුරු ආවා. ගීතාාරුව එක්කම. පිටේ බෑගිකක් කෙල්ලගෙන රජ්ජුරුව මන්දෝදරී ඉස්සරහ හිනාාවුන. මන්දෝදරී අටන්න පටන්ගත්තා. හරි හරි කෝච්චි අධිනතාාවවිනාඩි පහයි. දැංඟිතින් පලයල්ල. ජයවේවා! අපි බලංඉන්න උඹලා නැවත පිළිගන්න. මාලෙන්ගගේ මිත්‍රයා මන්දෝතරීකෙ හැඩුම නතර කරලා, දෙන්නම ස්ත්‍රේෂමයේ ඇතුළුවීමේ කවුලුවෙන් ඇතුළට තල්ලු කළා දෙන්න බඳළු කෝච්චියයට ගොඩවෙන්න ඔන්න මෙන්න. මන්දෝතරී කෑගැහවවා. මෝඩයෝ! ඔහොම ඉන්න! නෝනාවරුන්ගේ විවේක කාමරේයට දුවපු මන්දෝතරී නම් පාසල් ශිෂ්‍යාව මලක් වගේ හිනහෙන යුවතියක් වෙලා එළියටවා. කෝ ඉස්කෝලයදූ! දස් පින්නකට දැම්ම මෝඩයෝ? දැන් අරන්දනෝ බාච්චු ගෞවමක් දෙන්නම සිනාසෙමින් ෙමීට ෙමීට බදුල්ල පැත්තට ඇදෙන කෝච්චිය එල්ලනාා. දෙන්නට දෙවැනි පන්තියේ එකළඟ සීද් දෙකක් යාළුව බොක් කරලා තිබුණ. සුදුමැනික මට ටිකක් නිදාගන්න ඕනි පැයිකින් විතර හැරවනවද. මට්ට බෑ මට බෑ! තමුසනං හාරකෙක්! මටදැන් ඔහොක්කරගෙන තනින් ොහෙ යන්න කියද කියන්නේ. ඊය රෑම නිදාගත්තනෑ ඔයි. ඒක තමයි ගංච ගඳේ බෑ! සික්විතර? වෙලාවකින් දෙන්නටම නින්ද ගිය. මන්දෝදරීට ඇහැරුණේ කෝච්චිය පේරාධනියෙන් හරෝල කන්ද නගෙනකොට. ළඟෙ හිටපු මාලන්වත් ඔහුගේ ගීතාරුවවත් එතන නෑ. මන්දෝදරී නැගිතල කලබලෙන් මාලන්ව කෝච්චීිය හැමතැනම හෙව්වා. දැනෑට ඇඩෙන්න වගේ. ඒ අස්සේ මන්දෝදරීට මාලන්ගේ කටහඬ යාන්තමට ඇහෙන්න්න වනාා ඇඒ පැත්තට දුවගෙන ගියා හැල්මේ හෙටමහිට වැනිවැනි කන්ද නගිෙන ඩකොස් ඩොකොස් කෝච්චිය දෙපාරක් නෙවෙයි කීප පාරක්ම මන්දෝදරී බඳේ වද්ද ගත්තා. ආදරේට වගේ. මේ වගේ ලස්සන මලක් ඇගේ හප්පගන්න කෝච්චියවුනත් ආසවෙල අයිහිටිය. ටජ්මහලක් තනවන්නනෙමට හෝපේසෙනේ හසට හිමි හිස්සහසේ ගේවිෙන්න්න තොරමට ගීසේයක් බන්දීමී තුොන්වැනි පන්ති මැදිරයේ පොදිිකන මිනිස්සු ආසාවෙන් අහගෙනඉන්නවා මාලෙන් ජෝතිමත්වෙලා බන්දෝතරී ඈත ඉඳලා මාලන්වැස් දෙකින් උරාගත්තා ටිකක් වෙලා බලායිඳලා අයි දෙකේ පන්තියට ගිහින් ඇලවුන මන්දෝදරී ටච් මහල ගැන හිීනමැව්වා නානුවෙන් බහිනකොට දවසක් ගත වෙලා ඊළඟ දවසනුත් කාලක් ගිහින් දැන් අපි කොහෙද යන්නෙ බබ දන්නෙන මාලෙන් ගීතාරුව තුරුළු කරගෙන ස්ට්‍රේෂමි බංකුවක වාඩිියුුණා මන්දෝදරී මාලන් ළඟට කඩාගෙන වැටුණා අපි අමු ලෝකාන්තයට එතකොටට බඳිනවකි්වේ යාළුවෙක් ඉන්නවකිවේ සාක්ෂිකාරය ඉන්නවකිවේ මන්දෝදරී ආයෙත් අඩන්න පටන්ගත්තා මාලන් නැගිට්ා අපි දවල්ට කොහෙෙන් හරි කනවා අපි අද සයිවර්කමු ඊළඟට වසක් විෂක් හොයාගමු ඊට පස්සේ රෑට පාටියකට බඩුගම්මු ඊට පස්සේ අපි නගිමු ලෝකාන්තයට අපි මදුසමය ගතකරමු ලෝකාන්තේ ඊට පස්සේ හෙට පහලට බහිමු යමු යාළු වගේ ගෙදර ඊට පස්සේ අපි ඔයයි කොළේට අත්සන තියමු මන්දෝතරී මාලෙන්න්ගේ ස්තිරසාර කතාවෙන් සෑහෙන්න සුවපත් වනා ඇය මාලන්ගි බෙල්ලි එල්ලිලා ටිකක් වෙලා හොර තල්බුණා. මාලෙන් ගීතාාරුව බංකුවහුඩ තියලා මන්දෝදරී දෑතින් ගත්තා. ගීතාරුව වගේම. අපිට ගේන මසාලතෝසි දෙකකුයි රස්්නට මසාලටී දෙකකුයි දන්හිල් දෙකුත්තෝන. දන්හිල් නෑ මහත්තය එහනම් ගෝල්ලිස්් දෙකක් ගේන. වැටයි මෙන්න වැටේ කියලා හිතන විදියට කට අස්සේ වෙටක් පුරෝගෙන හිටපු වේටර් හිනාවෙලා යන්න ගිය ඒ ඇසිල්ලෙන් මන්දෝදරී මාලන්ගේ උරහිසට හේත් වුණ හෝටලේ අනෙක් මේසවල ඉඳගෙන තෝසෙ ගිලගිල හිටිය කටවල් මන්දෝදරී ගිලගන්න මානබැලවා මන්දෝදරී මාලන්ගෙන් ටිකක් මෙහාටුණා මාලන්ගේ මුහුණ සිනහවක් ඇඳිලා මැකිලගිය මෝඩෙෝ මට ආමන් කිරියකක්කෝනි ඉතින් කලින් කියන්න ඕොනිිනයක්සණි දැන්නේ දැක්කේ හහයින්නෝ දැන්ඉතිං හොම තමයි මන්දෝදරී සිනහවක් එක්ක පැද්දිලා ආයිත් මාලන්ගේ ඇලුුණ මොකක්දෝ මතක් වෙලා ආයිත් අක්්ගාල ගලෝගත්තා මාලෙන් බෙමබලාගෙන හිනාවුුණා ඉර බැහැගෙනයමින් තිබුණා ලා දම්පාටක් ඈත ආකාහෙ ඇදිලා ලෝකන්තේ කෙලවරේ ගල් තුඩවඩ ඔවුන් දෙන්න වෙතරයි. පල්ල මේ මීදුම වලාකොළුවෙලා ගස් අස්සිෙන් උඩබලාගෙන හිටිය. බහා රත්මල් ගස් ගොන්න මන්දෝදරීට හිනාවුන. මිනිස් පුළුටක් නැති සැවාන තනබිම ඈතින් ඩොඩ් දෙකක් වගේ මාලෙන් මන්දෝදුරී යුුවල හිටවගෙන හිටිය. සිතුුවමක් වගේ. මට අම්ම මතක් වෙනවා බබා. එයා පවු? මොුණහරි කියන්න? අඩුමගානුවේ මගුලව ගානවකෝ මාලෙන් කන්සායායක් කොතන්න පටන් ගත්තා මන්දෝතරී ළඟ ඉඳගෙන අඩුමකුඩුම සම්පාධනය කළ මැනික ඔය මී පැනියක මටදීලා ඔය ඔය භාභකිවක ලෑස්ති කරන්න වයින්නක මොම කඩන්නම් මාලෙන් කන්සර කොට්ටුවේ මී පැනිිගානකොට මන්තෝතරී සාදය ලෑස්ති බැස්ති කරා මීදුම මේ දෙන්න වටේට වහගෙන ලෝකයෙන් වහන් කරගත්තා ඇතකන්ඳින් පාත්වෙලා හඳට ඉඩ දුන්න. භාාවකිව් උදුනේ චාකෝල් ගිනිරස්නේ සීතල තුරල්කලා. කුකුල්මස් ඌරුමස් අරතාපල කරකයමින් තැම්බෙමින් තිබුණ. දෙන්න කිට්ටි කිිටියේ එකට එක මූර්තියක් වෙලා කන්ස දුමායනේක කිමිදුනා. ගීතාාරුව ඈත හිඳගෙන ඉවසාගෙන බලාගෙන හිටියා. මාලන් ඔයාමට කොච්චරාදරීද හම්? මන්දන්න නෑමැනික ඒකට මිම්මක් කියන්න. ආදරේ තරමට කූඩයක් ගෙතුවත් ඒකෙන් එකයි. ජනවයන්න මෝඩයක්. මන්දෝතරී නැගිටලගිහින් බාපකිව් ලිපේ නැලවෙන මස්පෙති අල අනි පැත්ත හැරෙව්වා අයි තැවිත් මාලෙන්ගේ උක්කුලට ටොල්ුවවතියාගෙන ඇලවුුණා. කෝ මටට මන්දෝදරීගේ අතරට සුරුට්ටිව මාට්ටුව වෙනකොට මාලෙන් බලාගෙන ඉන්නාසයි. මන්දෝදරී වලා කොළු හැදවා. මාලන් නේවා කඩල දැම්මා. එක දුම්මුගුර දෙන්නම දෙතොල් ගටවා හෝමාරු කරගත්තා. මන්දෝදරීගේ පෙනහළු ඇතුළෙ වටයක් ගිංගෙන කන්ස වලා කොළු ඩැහැගන්න මාලන් බලාගෙන හිටිය. ඒක සෙල්ලමක් මන්දෝදරී නැගිටල නැලවුනාා. මාලන් අත කරකැවුුණ වයින්කඩනය තොගගාල සද්ධයක් එක්ක වයින් බෝතලේ සුවඳ ලෝකාන්තේපුරාම විසිරෙව්වා. මහා රත්මල් පෙති හකුලගත්තා. එන්න මගේ සොඳුරිය පිළිගන්න මේ මදු බඳුන ඔහු ඇයට වයින් බඳුන පිළිගැන්නවා වයින් වීදුරු දෙකක් දෙන්නගෙම අත්තුඩ දඟ කලාා. හරි අපි අර නාට්‍ය කරමු මැනිිගෙ. මන්දෝදරී තාලයට රාත්‍රියයේ විකසිතවෙමින් හිටියා. කාත් කවුරුත් නැති තැන්නේ නිහිතුමත් ලැච්චාවෙන් රතු වෙලා බලානෙහිටිය තැන් දෙන්න එකළඟ වාඩි වෙලා ඔන්න තිරේ ඇරුණා කළුම කළුවර විශ්වය බලාගෙන හිටිය ඔයා මට කොච්චරාදරේද අහස තරම් මැනික හම් අපි අමු අඟහරුවලට ? මම ආසයි මෙන්න මේ නහයතියෙන පුංචි කෙලිපැටියෙකුට මාලෙන් මන්දෝතරීගි නහය ආදරෙන් මිරිකුවා දෙන්නම වයින් හලාගත්තා බිව්වා වයින් නෑවා වයින් නැහැවුණු මන්දෝතරීකි මුලු ආත්මයම කොමුදු කුසුමක් වගේ පෙපිලා සඳ හොරෙන් හොරෙන් වලාකුළුවලින් එබියබී බලාගෙන හිටියා සුළඟ අරගෙනාපු සංගීතය අස්සේ මන්දෝතරීගේ කෙදදිරලින් ඉන්නනාද වනාා ඒක ලස්සන බැලේ එක මහරත්මල් බලං හිටිය. ලෝකාන්ත ප්‍රපාත බෑව්ු මේේ එල්ලිලා ඉන්න පෙදපාසිවුනත් දෑස් උඩට හරෝගෙනයි හිටියේ. මාලෙන් මන්දෝදරී සුළඟ එක්ක වෙලිලා සුළඟෙ පාවෙලා සුළඟක්වෙමින් හිටිය. ඔවු සුළඟක්. සෑහෙන දවසකට පස්සේ ලෝකන්තයට පහල නන්පේරියල් වතුබංගලාවි වැඩකරන ගනේෂන් මන්දෝතරීකි ජංගමයාගේ ලොක්කෙක ඇරගෙන තිබුණක්. ඒකෙ ගැලරියටගේ ගනේෂන්ට මුලින්ම දැකගන්න තිබුුණ පින්තූරය රාත්‍රීකාලේ ගත්තේකා. ඒකෙ දෙන්නම හිටියේ ඇගේ නූල් පොටක්කත් නැතුව ටයිටැනික් නැවේ ඉන්නෝවාගේ ප්‍රේමනීය මතකේ රැඳනීරියව්වක. ආේෂා ඇවිදින්ගියා. මටඋඹව හමුවවෙෙන්නෝනෑ පිස්සුද බොට මටබෑ හම්බවෙන්න ඇයි? පිස්සුදෝයි? ඇයි ඇයි අපි හම්බවෙන්නේ කතා කරන්න මොනවද ආදරේ ගැන පිස්සුම්බට ඇයි? දර ගැනමට කිසිම දෙයක් නෑ අයි කතා කරන්න. ඒ? දන්න නෑ ඕයි! නම්බර එක දෙනවා? මොක්කටද බත් කන්න හැ නැත්තං උත්තිය කොතා කරන්නේ දැම්බෑ බෑ? ! මමයන්නද පලය ලොකු දෙයක් හැමනිිය? ඔහොම ැට් ගොඩා ගහින් ඇය අයිෂ මට නම්පයක දුන්නා මට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ අයේෂ මමනවා ඔබව සොයා මමහිනවා මැනිි කනුම්ඹ දන්නේින

අෂ අපි දුම් බොනවා අහිෂෝන්න හැවතින් සිපගන් හෙවීහිට තාලයට සිපගන්න රැයි කොළහට ඇතිේ මම ගිටාර්යා රං ඔහේ පාවෙලාගිහින් කවුලු වැැරිය සේපාලිකා සුවඳක නැගලා එය ආවා බෝලයක් වගේ මගේ අයිෂා මම මත්වෙලා හිටියේ මම ගේිටාරිකත් තවතවත් තුරුල් කරගෙන හැමනුුණ සේපාලිකා හිනැහෙන්න්නේ අපිටයි අයේෂා ඔය මදනල ගොමගුමගයන්නේ අපටයි අයිෂා ඔය කෙහේර මුදන්න්න හහිෂා බැරිම තැන මම කන්සා දුොමාරයක ගොලි ගැහහිලා ඊළඟ ඉලක්කේ ගැන හේතුවා මේක හෙනම ගොන් දේශපාලනයක්ත් ගොම් ඒත් මම ආසයි මේගිගේ ස්ටයිල් එකට මම තව තවත් අයිෂාම මේ රාත්‍රියක අඩියටම කමිදුුණා. අන්තිමට කවුලුවෙන් එබුුණ පහන්තරුව හුකඩ නැතුව දැන් නිදාගැනින් හොත්තු කියල හිනවුන. අඩෝ වඩෝ හෙම කියන්නේ පා පහන්තරුව හොයා හරිවැරදිී මට ඉඩ දෙන්න මෙහ ප්‍රේමය ගැන? කවිී කියන්න්න මම පහන්තරුවට රි දෙෙන්න්න කවි කිව්වා. ගිටාරකින් අල්ලන ගමක් පස්සෙ මංහිතුවා කොල් එකක් ගන්න ඕනිි කියලා ඔර ලොසුව වෙලාව කිව්වා. උදේ තුනයි. හැලෝ කවුද මේ මම මම මමමම ම මම මේ මම මම මාලන්. විිස්තුතට ඩෝ පහන් තරුව කැරි හිනාවක් දැම්මා මම ඩෝංගාලා ජනේලි වහල ඇඳට පැන්නා ඒත් නින්දක් නෑයේෂ ඔයාට තේරන්න නෑයේෂ මම ගිටාරෙක තුරුළු කරගත්තා මේක කොහොම හරි සෙට් කරගන්නඕ නෑ ඇත්තටම මම මේකට ආදරේද නැත්තම් මේ බටු ඇටේ එක්ක හැමෙනෙන්න තියෙන ආසාවද මේ මේකත් සුපරුදු ආදරේම තමයියෝයි අපි නොදන්න මොනරදැන්න පහන්තරුව ජනේලේ ඇරලා එහෙම කියලා වහගෙන යන්න ගියා සේපාලිකා සුළඟ ජනේල් කොස්තුරාතරෙන් ඇතුළට මෙරිකිලා නහය කෙතිකැව්වා නෑ මම ආදරේ ආදරේ රාගෙන් තොර පහන්තරුවලියක් වෙන්න බැරිද මම හිතුවා හැලෝ බෑ කතා කරන්න බෑ! තාත්තා ඉන්නවා මොන සුත්තත්්දෝයි? මම කොළම නෙවෙයියෝ ඉන්නේ! මගෙදර ඩෝංගාල පෝන්් එක කට් මම හිතු අදදවසත් ඉවරයි කියලා හවස දෙක පහු වෙලා තිබුණා තා මුදේට කාලනෑ නාලනෑ මූනහෝදලනෑ මොකද්ද මේ ජීවිතේ හිත හිතා ඉන්නකොට ටොක් 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 ඒක සෑහෙන්න පරතරයකින් නැහුුණ සාද්‍යයක්. ඊළඟ ටේකල් ළඟළඟ කොත්තුරොටියක් වගේ වදින්නවුනා. මම දොරඇරයා! චාපකේන්තියෙන් දොරත් අල්ලු කරගෙන කාමරේට ආවා ආවනෙමෙයි පැන්නා. ඔවු! දවසමීවරයි! මට හිතුනා. මොකද්ද මනුස්්‍යයෝ වෙලා තියෙන්නේ! මම තමුසර කොච්චරකෝන්ස්කත් අද. කෝ! පෝන්නක වැඩද නෑ! අමුසට මොනුවවෙලාද. ඊය කොහෙද නිදියගත්තේ? චාපා කාමරේ අස්කරන්න පටන්ගත්තා. අස්කලාකිව්ුවට අපිළිවෙලට තිබුණු දේවල් දඩ බඩගාලා හෙටමහෙට විසි කලාා ඊට පස්සේක වෙනස් විදිියක අපිළි වෙලා. මේ ඔයි! හොඳලමයාාවගේ වොස් එකක් දාගෙනෙනවා? මම බත්මුලක් බැදගෙනවා. මම දන්නඕනෙත් අමුසෙේ බීලපීල මැරලඇති කියලා? ෆළමයි්ටිකට ටිකක් ලොකුවනකම් මැරෙන්න්න දෙන්න බෑ. ඊට පස්සෙක් කැමති මගුලක්. මම වශස්්‍යය එකක්දදාගෙන එනකොට චාප ලැපඇරගට ෆේස්බුක් එකට ලොග් වෙලා හිටිය මොකක්්දොයි කරන්නේ මම හැමවෙලාම කියල තියනෝ නේද මගේකට ලොග්වන්න එපා කියලා ලොග්ගුණේ නෑ මේකොන් කරන්නකොටම ලොග් මම ඉතින් ටිකක් බැලුව මගේ ස්වාමියයාගේ සෙල්ල මාරයියේ හොඳට යනවා වැට ටික හරි කනවකෝ කාල කතා කරමු චාප කෑම එක දිග ඇරිය හෙල් කොල පුසුමි මුහුවෙලා ආවේ පොලොස් ගෙටමාළුව සුවඳ කැකුළු බත්තෙක්ක චිරි චිරියට ඇනිල බඩටයනකොට රහයි. කනව කනවා. මට කැමති කාලයක් තමුසට මගෙන් කන්න වෙයි ඊට පස්සේ ඕනි තැනකින් කාගන්නකයි ඇත්තේ. චාප බලහත්කාරයෙන් වගේ කෑමානල කවන්න පටන් ගත්තා හැමදාම වගේ මම කටඇරගෙන බලාගෙන හිටියා. මේ ඒක නෙවෙයි! තමුසක අුත් සිින්දුව ලස්සනයි. පදටිකත් වදිනවා අතනටම හ ඇය ඔච්චමට වගේ හිනාවුණා ඒක නෙවෙයි! තැන්වොය සිින්දුවහින්දා මෝඩ ගෑනු කීක් නං දපන වැටිලද මේ වෙනකොට? ආ! ආආ! F එක චැට්බොක්ස් කියීක් කෝපන්ද අර බෝලවේසිට අමතරව? ආආ! මම නැගිටල කොස්සියට ගියා චාපකෑම පාරිසලේ ඩස්බින් එකට හැලුවා මම කෙලින්මගගේ ජනෙල් කවුලුවට පහල පාරෙ කවුරුත්තේෙන්න්න නෑ ජනල් පඩියුඩ තිබුණු ජොයින් කොටේ උරන්න හදනකොට චාප මගේ බෙල්ලට සුදුයකට පිහිය තිබ්බ මමෝ ඔහේ කරබාගත්තා ඔයා දන්නවා මම මැරෙන්න්න බලාගෙනන්න මනුස්සේක් කියලා හ හෝවඕෝ හැබැයි මරණයල් අඟදි චූ යනවා ඔවු! මට මැරෙන්න්න බෑ! කවුරුහර මාව මරණකම් මං බලං ඉන්නවා මට පුළුවන් උඹෝ මරන්න ඒත් මගේ දරුවන්ට තාත් එක් ෝනෑ ඒක නෙවේ! කෝමේමාස සල්ලි? ඇයිඒක පරක්කු චාප සැහැල්ලු වෙරියව්වකට මාරුණා මම තව ද්‍රම් එකක්ක ඇතා මමා දෙන්න හිටියේ සල්ලි තියයි පර්සක ඒ ඇසිල්ලෙන් චාප මේසඋඩ තිබුණු පර්ස්ස එක අදිින්න පටන්ගත්තා මමෝ හේ පාරදිහා බලාගෙන සූස්තියකි මිදුනා දඩෝංගාල දොර වදිනුකට තමයි මට ඇහැරුණේ ප පඩිපෙළ බහින්න සද්දේ ඩකස් ඩකස්ගාල ඇහහිනෑහහි ගියා. මම අයිමත් ගිටාරය එකයක්ක ඇඳ උඩට වැටුණා අපි දෙන්නටම කතා දෙකක් තියෙනවා එයාගේකද වඩා සාධාරණ මගේ එකද මම හිතන්න පටන්ගත්තා අපි දෙන්නම වැරදි මේ සම්බන්ධතාවේ අස්සේ අපි දෙන්නටම කෙලවුුණා හෙහෙම තමයි ජීවිතේ. මම ඒක විදියට එෙදමේට හිතන්නගත්තා. සිරස්ව තේරස්ස කොහොම හිතුවත් ලැබුණු උත්තරේ එකයි. මට නින්ද ගියා. අයිෂගේ කොල්ලෙකට තමයි ඇහැරුුණේ වෙලාව හතට ඇති. මේ තමස කොහෙදන්නේෙ. මම මම කොළම! තමසට මාව බලන්න ඕනිි නේද. ඕ! දැන් එනවහැ නංගෙදර. කොහොමද ගේ හොයා ගන්නේ ඉන්නවා? ම ෝකණ ෙවන්න ලොකේෂණ කාව හතරවෙනි තට්ටුවේ උඩමේ පාර්ට්මන්ට් එක මමඩ බැල්කනිය බලංඉන්න එනවා මැසේච් කරලා තිබුණා මම දෙපාරක් නොහිතා පික්මිය එකක් දැම්මා මැලයි වීදියි බේරවෙවයි අතර තැනක් තමයි ලොකේෂණය පෙන්නුවේ ත්‍රීවිලරය නිපෝන් හෝටලේලඟින් හරෝල පටු පාරක්කස්යෙන් ඉස්සරහටගියා ගෙවල් තවන්දාපුු මේ පාරේ නම්බර එක හොයාගන්න කොහොමද වෙරලාට ්‍රීවිල්ලර එක පෙට්ටිකොඩනැගල්ලි මුලම නොත්‍රර කලා ත්‍රීවිලර එකෙන් එලියට බස්ස විතරයි රෝලඩෝය එක වැඩ කලා තැන හරි මම හිතුවා මම පඩිපෙර නගින්න පටන්ගත්තා ලේසිනෑ හතරවෙනි තට්ටුව කොහොමහරිපාට්මන් කොරිඩෝවට අනකොට අයිෂබෝලයේ ලස්සන දුහුල් සලුවකින් සැරසිලා හිනාවන අපි බදාගත්තා ොයි ඒළංඟට ඇතුලෙ සෙටිය වැටුණා එන්න අපිියමු බැල්කනියයට ඇලවුණු කුළුණ ලස්සනට පැත්තකින් පේනවා මාර ලොකේෂන් එක මම හිතිං හිතුවා ටීපෝවෝඩ හිටගෙන හිටපු ටිකිිල බෝතලිය හිනාඕුන මම ඒදිහා නොබලයින්න ට්‍රයි කලාා දැංගිතිං කියම් අයේෂ කතාව ආරම්භ කලා මට කියල හෙමට දෙයක් නෑ කතාවට මම ඇලවුණු කොලුණේ ආනතිීගෙන ගනිත සමීකරනලෙව්වා. හිතේ චූටි ක්ලාස් දෙකක කටවටයට ලුණුතියාගෙන අයිෂ මයිස්සරහ හිනාවුන. ටිකිල වීදුරුවට වැටෙන්න වැඩිවෙලාවක් ගිය නෑ. ගුඩුස් ගුඩුස් දෙකයි ටාන් ටාංගාලා වීදුරෘ දෙක ස්ටූලය කිස් කළ. මම හෙමීට අයශලඟට ආකර්ශණය වුණ. මුලින් කතා කරමු. මට මෙහෙම කාලෙකට පස්සෙ තමයි පිරිමිය එකක් එක කතා කරන්න හිතුනේ මොකද්ද දන්නෑ හේතුව. මම උඹට කැමති. ඒක ආදරේද මන්දා අයේෂාමය හඬාස්සේ මම ටිකිි ලබියව්වා කිෙසිම දෙයක් ඇසෙන නෑසෙන තැනකදී ඒත් දෙතු ලතර උනුසුම දැනනා. මට බෑ අයෂ බැරියලය පහළ දැම්මා. මම එයාගේ මූුණදිහා බලාගෙන හිටියා අපි ආයි අයි බියව්වා එන්න එන්න මැලවුණු කුළුණන ලස්සනට පේනවුුණා ඊට ඒහාතිබුණු බිල්්ඩිමේ කළුවර කවුලු එකන්නෙ එකෙ එලිය වෙන්න පටන්ගත්තා ඒ මැජික් එකක් වගේ උදේ පහටවිතර මමයි පික්මිය එකක්දාගෙන රෝම් එකටාව ඒක ලස්සන රාත්‍රෘයක් සඳ එලියයේ තරූ කැටදියකරන්න ඇලවෙන කුලුුණේ ලස්සන දකින්න පුරුෂලිගුවක් වගේ අරගුලුනේ කුලුණුගුණය තවරන්න්න ටිකිිලටිකක් එක්ක බලංන්න අයේෂා ෂ හයිෂ මම ඔහේ හිතටෙන වචන මිමිනවා. ගිටාරික කෑ ගැහවා. කෞද මේ අයේෂ? කෞද මේ බැල්ලි! මේ අලුත්තකීද. ආආ! මම ගිටාරක ගහගහ ඔහේ හිටිය. චාපාය ස්වරයට ලස්සන මෙහිරි ගීතයක් ගායනා කලාා. එක පාරටම ගිටාරේ මාරාවේශව එල්ලුුණු චාප ඒෙ කේබල්ස් උදුරල වීසි කලා. පැත්තකට වෙලා සංගීතයයාගෙනහිටපු දුඹුරු පූසි ජනේලයම් පහලට පැන්න. ඌට අමතක වුණා අපින්නෙ තට්ටු හතරක් උඩ කියලා. මම පාරේ වැතිරිලා ඉන්න පූසිදිහා බලාගෙන ජොයින්ට් එකක් පත්තු කලා. චාප ඇඳ උඩ නිවෙෙන් උත්සහ කලා. දුම් කෙරලි එළියට පැනලා, පාාවුණ දඩාන් දොර දෙපාරක් වැදිල නිහඬ වුණ ඩොකොස් 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 ගාල ගිහින් ඒ හඬත් ඇහෙන නෑහෙන ගානට ආවා මම හැම රෑකම අයේෂ හොයාගෙන හත්වනි තට්ටුවට ගිය අයශාලතින් ගිටාර එකක් ගෙනල තිබුණා අපි සින්දුකෙව්වා මත්තුුණ අයේෂ ඔයා සිංහරාජ වගේ මහ කැලයක් ම දැංඒගේ අතරමං වෙලා ඉවරයි. මට ඕනි දැන්ගේ කැලේ බනක්භාවනාවක් කරගෙන නිවන්දකින්න. ටිකිලවලින් සෑහෙන්න මත්වුණ එක රාත්‍රියක මම ඇගෙත් තුනුවිල සිබින සිබිල්ල නතර කරලා එහෙමකිව්වා. අඳුරු ආගාදේ කෙමි දෙන්න ඔන්න මෙන්න ඇය බකභකගාල හිනාවනාා. නිවන්දකින්න පිස්තුුද මනුස්සය! මම හලතියෙනවා? නිවන්ද එක්කාම ආසාවල් නැතිවෙනවා කියලා මෙහෙම ආදරණය දවස් රොත්තකට පස්සේ අයෂ මට කෙටි පනිිවිඩයක් එවල තිබුණා. ආයි ගෙදරෙන්න්න හිතන්න එපා මට දැම් බඳින්න කෙනෙක් ඉන්නවා. මම හෙටානිද්දා ආයිත් බඳදිිනවා. තමුසෙත් ගෑනියක්ක සතුටින් ඉන්නවා. මතක තියාගන්නවා මම තමුසෙට හැමදාම ආදරේ. වසංගතයේ ආප්‍රේමිය මේ හැම දෙයක්ම පටංගත්තේ රාත්‍රිය මම කොහොම විස්තර කරන්නද කෑලි කපන කලුවරේ කොහේද ඉඳල හමාගෙනෙමින් තිබුන රුක්කත්තන මල් සුවදක්කෙක්ක තමයි ඇය ආවෙේ. මම එවෙලාවෙ හිටියේ හැමදාම වගේ ඇල් කොහොල් මතයක ජංගමයාටේ බේගෙන මගේ ස්මාර්් ජංගමයාගේ ලා නිලටහුරු එලිය මගේ මූනට වැඩිල තිබුණ කියලා ඇය සියවසකටත් පසුව කියනකං මම ඒක දැනගෙන හිටිය නෑ. ඔයා ෙවේ රැවුල්කස්සස්සිං සුදුපාට රැවල්කස් නිල් පාටට පෙනුනා බේපත් එෙක් වගේ බීල කං කඩා වැටිලා ඔය පෝර්ණ එකට එබිලා හිටිය ඒක බලන්න ලස්සන රූපයක් ඇයි එහෙම කියල හිනාවනාා ඒ හිනාව දියල්ලක් කඩං වැටෙනවා වගේ අපි දෙන්න සෑහෙන අතීතයකට පස්සේ තට්ට තනියම තනිවෙලා ඉතිං ඒ රුක්කත්තන මල් සුවඳ රෑ අපි චැට් කලා හොඳටෝම චැට් කලා අපේ මාතෘකාව වනේ මට මතක විදියට කොවි් වසංගතය මට කොවිද්ගෙන මගේම මතයක් තිබුණා එයා තර්ග කලේම මේක එලියන්ස් ලගේ වැඩක් විදියට මම බයෝ රසායනිික මතක කලාල වියනකොට එයා එයාගෙම ක්‍රමයකට අඟහරුමේ විශ්වමත අවකාශයේ දිගලි කලාා. ටික වෙලාවකින් මට ඕනවුුණා එයා මත මතම කිමි දෙන්න. එයා ටෝනිවුනේ මම එක්ක ආලෝක වර්ෂගානක් ඈතින් තියෙන ඇන්ඩ්‍රමීඩා වෙත යන්න. මම නං කියන්නේ ඇන්ඩ්‍රුමීඩවලඉඳලාපු එලියන්ස්ලා තමයි ඔය වෛරස් එක අරංාාවේ. උන්ට චීන එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා ඇය චීන බලදේශපාලනය ඊළඟ සියවස්සට විශ්වියවීතියට ඇදගෙන ගියා ඇගේ විග්‍රහය වුණේ ඒලියනස් ලයික්ක එකතු වෙලා චීන ලෝකේ ගිලගන්න මාන බලනව කියන එක ඇමරිකාවට යුරෝපේට මේ වසංගතයස්සෙ කරන්න දෙයක් නෑ බලං ඉන්න වැරෙන්න්න කියන එක තමයි ඇගේ දේශපාලනික මතය වුන්නේ ඒත් මටෝනි වුුණේ ඇයව ගිලගන්න එකට උත්සාහ කලා මට ඒවෙලාවේ ඕනිවනාා ආයිත් ගල්කාලක් කටට හලාගන්න ඒත් නැගිටල ජංගමයගෙන් ඇත්වෙෙන්න්න හිතක් තිබුුණෙනෑ කොහොම හරි එක නිමේශ්යකදි මම ජයගත්තා. ඒ වෙනකොට මූගලන් මේ වල්මත්වීමක හිටිය ඇය මගේ විශ්වයේ ඇතින් තාරුකාවක් වගේ නිමිනිමී පත්තු වෙන්න පටන් අර ොහේදෝ ඉඳලාපො රොක්කත්තන මල් සුවඳ ඩැපඩිල් මල් සුවඳකට මාරු වෙලා තිබුණා. තනියටෝ හේහිටිය උන්න පඳුර ලතාවකට සෙලවි සෙලවි මල් සුවද මේදුම් දුමාරේක මුහු කලා. මම ආදරේ. ඇ සෙලසිලියට හිනාවුුණා. මේ ටක්ගාල උපදින ආදරයක්. ඒ සෙලිසිලිය නිතරම මතුුණ. ඇය මගේ ආදරේ ප්‍රශ්න කලා. ආදරය කියන්නේ, මේ මොහොද ගත වෙන තප්පරය. මේ කාලයේ හැඟීමක්ක දුරාණුව අපිට ආදරේ විස්තර කරන්න බැරිද. ඒ මොහොතේ ඒ හැඟීම අල්ල ගත්තොත් අපි දෙන්නටම පුළුවන් ආදරයේ කිමි දෙන්න. මම උත්සාහ කලා ඒ ප්‍රේම කාල අවකාශ මොහොත ගනිතමය විසඳමකින් විස්තර කරන්න. මේ සියල්ල කාලය වෙනුවෙන්මයි. කාලය ඒ ආදරය එක්ක එකට අල්ලලා ඩැපඩිල් මල් සුවහඳක් මත නතර කරගන්නයි මට ඕනිවෙලා තිබුණේ. ඒත් ඇය ඒ මොහොත තව තවත් ඈතට දැම්මා. මමනං හිතන්නේ අපි තව ටිකාක් කිවසන්න ඕනෑ මේක ඒකට කාලිය නෙවෙයි බලන්න ලෝකයේ පුරාම මිනිස්සු මැරිමැරී යනවා ඔයා ගනිත මේක්‍ර මේකට හදරී පහදනවා මට හිතෙන්නේ මෙතනත් තියන්නේෙ රැවටීම විතරයි මේ වසංගතයේ ඉවර වුණ දවසක අපි ආදරේගැන කතා කරමු ඇයගින් හමාගනාපුූ ඩැපඩිල් මේ සුවන මාව ඒ වෙනකොට ඇයමත දියකරගෙන ඉවරයි ඒත් ඇයගෙන් වහනිය වුණු වදන් ශරීරය මා ඉස්සරහ වලාකුලක් වගේ පාවිපාවි තිබුණා. ටිකවෙලාවකින් ඩැපඩිල් මා සුවඳ මැඩෝලි සුවඳකට මාරු වෙලා ඒ වෙනකොට අල්ලපු වැයටේ පන්සල රතන සූත්‍රය යකඩ කටින් කියවන්නාරා. ඔයාට දැම් පුළුවන් හුළඟක් වෙන්න. ජංගමයාගෙන් ඇයගේ කටහඬ ඇහෙන් ඕනා. ඔයාට පුළුවන්ද රතන සූත්‍රයේ මුහුවෙලා මාළඟට එන්න. ඒ වෙනකොටත් මගේ හිීත විසාල මහනුවරක් වෙලා තිබිනේ. ඔයා දන්නවද ඔය වෛරසේ ගෙනාව ඒලියන්ස් ලනං ඕකට බෙහෙත තියෙන්නේ ය රතන සූත්‍රිය ඇතුළේ ඇ රතන සූත්‍රයෙන් මාව නිවාතමමින් සිටිය එදා රතන සූත්‍රියය ඇහෙන ඔයාගේ අරක්කු බෝතලයක් මිරිකන්න පුළුවන් ඔය මූනෙ ලස්සන සියවසකටත් පස්සේ ඒ ඉරියව් එයාට හොඳටම මතක තිබුණා ඔයාගේ මූන විතරයි ලයිට් වෙලා තිබුණේ නිල්පාටට රතන සූත්‍රය ඇහෙන්වූනාම පොඩි ඇම්බ ලයිට්ටකක් කොයාගේ මූනට වැටනා ඔයා ඉඳගෙන හිටපු තැන පිටිපස්සේ ලොකු උනපඳුරක් තිබුණා ඒක්කම විලක් ඒකි ගෝල් ෆිශ්ලා පීන පීන හිටියා ඇය එදා ඒ රෑ ඒ කාලේ හිතාස්ස නතර කරගෙන තිබුණේ එහෙම මට හිතාගන්නවත් බෑ සියවස්සකටත් පසුව කාලය කියන්නේ හැමදේකටම කියන එක ඇත්ත මට එහෙම හිතුණා මෙහෙම අපි හැමරෑකම කතා කලා කොවිද ලෝකේ පුරාම පැතිරෙමින් තිබා සීත කලාපයම එකම මලගයක් වුණා මේ කාල වෙනකොට මම ඇයවගේ මේ කැනෙ හිතන්න පුරුදු වෙලා හිටිය ඕව මේක එලියෙන්න්ස් ලගේ වැඩක් වෙන්න ඇතිඒවෙනකොට අපේ කතාව මල් සුවந்தකින් பலවල සුවඳකට මාறு වෙලායි තිබුණේ හැම රෑකම ඇමා සොයාගෙනවා අපි ලෝකයේ කොනක අඳුරු මුල්ලකිඉදගෙන හිටිය ඒක සමාන්තර ත්‍රිකෝණීිය පිහිටුමක් අපි ශාරීරිකව දෙතනකි හිටියත් අපි එක රමණීය තැනක රමණ මේ නිද්‍රාවක හිටිය එතන කාලයගතවීමක් නෑ අපි එදා කාලේ නතර වුණ තැනක ජීවත් වුණා ඒ ලස්සනයි කාලේ නතරවුණම මම හිතාගෙන හිටියේ ඒ හරි බෝරිින්වෙේ කියලා නෑ ඒ එහෙම නෑ ඒ ලස්සන තැනක අපිට අපේ එකේක මත්තක එකේක සුවඳින් සංරක්ෂණය කරන්න පුළුවන් වුණා. සියවසකට පස්සේ එයාඒ මල් සුවද ආයිත් ආග්‍රහණය කලා. කොමහරි දවසක් මගේ ජංගමයාගේ සම්බන්ධතවේ විසන්ධි කරලදාලා. හැම තැනම කෆව් බිල්ලික ගෙවන්න ක්‍රමයක් තිබුුණනෑ. මම වෙනද වගේම එදාරඇත් ඇයනකම් මග බලං හිටියා. කෝ! රුක්කත්තන මල් සුවඳ ඔහේ සුලි සොලකක් වගේ හම්භායමින් තිබුණා ජංගමයාග නිල් එලියෙන් මට ඇය පෙනෙන්න වුණා ඒත් කෝ හඬ ඇය තවදුරටත් මගේළඟ නෑ ඇය මෙතන මේ දැන් ඉන්නවා මම හිතුවා ඒත් ඇය නෑ ආදරේ කියන්න බලාගෙනින්දීම ඔහේ බලාගෙනින්දීම බලාගෙන ඉඳලා හෙම්බත්තුනාම ආයි බලාගෙනින්දීම මම එහෙම හිතන්න පුරුදුනාා දිගු රෑකට පස්සේ කොහොමහරි කනෙක්ෂණ එක කනෙක් කරගත්තා ඒ තායි මට ඩැපඩිල් මල්සුවඳ දැනුනෙනෑ මම ඇයව මේ ඉන්ටනෙට් විශ්වයේ හෙව්වා කෝ! කොහේවත් නෑ ඒ අසේ වසංගතය එයාටම හොර වුණු ක්‍රමයකට අපි හැමෝගෙම ගෙවල්වලට තට්ටු කරමින් හිටියා සෑහෙන කාලයක් ඒක සියවසක් දෙකක් ඉට වැඩිවෙන්නත් පුළුව දැන් ආයිත් ඇමා ඉස්සරහම ජංගමෙක් නැතුවම. අපි කාලාවකාශය තරණය කල්ලද. නැත්තං විශ්වයේ අංශුවක අතරමංගලාද. හිතාගන්න බෑ. මම ඇගේ මුහුණ සිහින්ව ස්පර්ශ කලාා. ඒ දෑස් සියවසක් ගිහිනුත් ඒ කාන්තිය එහෙම්ම තිබුණා. දැන් අපිට පුළුවන් අපේ සුවඳ කාමර එකින් නිකාරින්න. ඇරලා ආයිත් ආයිත් විඳින්න. ඒවත්තට අපි කිව්ේ කක්හොස් සිවත්ත කියලා කක්හුස් සිවත්තේ උඩටම ගිය එක තමයි කාක්ක අයිය කාක මහත්තයා කියලත් සමහරු කියනවා නම කමලසිරි ඒකට කිසි ලකයක් නෑ කල්ුම කලුයි තට්ටෙක් පෑදිලා මිනිහට තිබුණේ කල්ලෙක්්ට වගේ මරු මුස් පෙනමක් පිරි සම්බන්ධයක් තියන්නනත් ඇති කියල හිතන මූුණක්කේක. කොහොමූනත් කාಾක්ක පොඩිකාලಿඳල ಕක් ු සිවත්ತති චන්ඩයා. ඒ චන්ඩිකමට ලයි සොන් හම්බුණි කක්වුසිවත්ත රංකරපු පොඩිචුට්ට කළුකුඩු බස්නදීපු දවසේ. අවුරුදු දහටෙන් වැලිකඩ යන කාක්කා අවුරුදු පහගින් ගෙදරෙන්නේ සාක්ෂි නැතුව නඩුව අහක ගියහින්දා. කිරේගිහින් ආවට පස්සේ කාක්ක ඇන්ද සුදු. ට වටට තිබුණු අන්තිම කෙස්සත් නෝට්ට එකට ගාලා කාක්ක නියම කලු කපුටු මහත්තෙක් වෙලා තිබුණ කාක්ක කුඩුවිකුණු වෙනෑ කාක්කට කුඩ්ඩු අරහ හැබැයි කාක්කට තනමල් වෙල මල්වතු තිබුණා කාක්ක හිටි ගමන් කොළඹින් අතුරුද්ධහන් වෙලා සතිය දෙක තුන තනමල් වෙලීන්දල එනවා ගොඩාක් කොළඹායි කිව්වේ කොළඹටම ගංචබෙදවෙේ කාක්ක කියලා කාක්ක අවිහරමේයට දක්ෂය මල්විල ගියාම මිනිහ වැඩිහරියක් හිටි උඩවලව ගැලේ ඇතුළේ දියවින්න පැත්තේ කැලේ ඇතුළේ මල් හේෙන්න්නස්සේ ඉන්නකොට වල්ලූ රට ගෝනට ඇලපත්තේ අට වංෂොට් ගහන්න කාක්ක දක්ෂයවුණ නොම්බර දොලහදාසය තුවක්කුව කඩලා ඊළඟ පතුරම හිලට දාන කාලෙ වැඩිසද්ද එන කාලයේ එකයි කියල තමයි කාක්ක ආශ්්‍රය කරපු හැමෝම කියන්නේ හොමල් මල් ජවිතයක් ගතකරපු කාක්කා බලං ඉන්න ඇද්දි උඩට උඩට ගියා බැලුමක් වගේ උඩට උඩේ යනකොට තමයි කාකට හම්බන්තට පැත්ති දේශපාලකේ කම්බවෙන්නේ මිනිහට කාක්ක අල්ල යනවා ඒ කාක්කට ලංකාේ හැම්ම තැනම ලස්සන ගෑනුන්ගේ කන ටැක්තිබුණ නිසා කොළඹට බහින ඕනිම තරු හතක සුරූපිනියක් ගැනවුනත් කාක්කට ඒවෙලේම තුොරතුරවාවා ඉති මේ දේශපාලකය හරහා කාක්ක අලු ත්‍රස්සාාවකට බැස්සා ඒක තමයි උසස් පුද්ගලයින්ට දනවතුන්ට ලස්සන ගෑනු සප්ලයි කිරීම මේහින්දම කාක්කට ලොකුලොකු දේශපාලන සමඳතා ජාලයක් හැදුනා එහින්දම කාක්කා කාක්බෙටි වගේ රට හතර වටේම බාරු රෙස්ටෝරන් ටැරිය කාක්කා බලං ඉන්න ඇති දනවත එෙක්කුණා මේ අතරි අර දේශපාලකයා කාක්කට කිව්ව ැන් ක්කු සිවත් ඉදල හරිියන්නේ නෑකාක්කෝ වරෙන් කොළ ඹහතට කියලා කාක්ක කෝටි ගාන ගීඩමක් ගෙයක් එක්කම රොස්මිට් ලසිකෙන් ගත්තා ඒ ඉතිං කාක්ක කක්කු සිවත් අමතක කළේ නෑ සතියකට දවසක්වත් ගියා ඊට පස්සේතින් වැඩත් එක්ක මාසකට දවසක් වගේ ගියා කාක්ක කොළඹහතට සෙට්ටුනා අන්තිමට මෙහෙම ඉන්නකොට තමයි කාක්කට ලියෝ පැට්‍රහම්බ වෙන්නේ බරිිය රෝ්ටප් ඕන් බාරග කාකා කොක්ටේල් රසවතා හිීනියයට කොක්ටේලයක් රසවිදිනකොට ලියෝ මොජිටෝ එකක් එ එක කාක්කයිසරහ හිනාවුන එදා ඉඳන හැම සතියන්තයක්ම කාක්කක් ලියෝ එ එක තමයි හිනාවුනේ කාක්කා බලන් ඉන්නැද්දිී ඉංග්‍රීසි භාසාාවේ හපනෙක්කුණා ලියෝ කාක්කගේ පස්සෙම්ම හිටිය අන්තිමේදි ලියෝ කාක්කව සහේට ගත්තා වැඩිම තිබුණි ගලධාරි හෝටලේ ඒකට ආවා හම්බන්තොට දේශපාලගය මිනිහ එතකොට ආ්ඩුවේ ලොකුම ලොක්කේ ඒවගේම මිනිහගේ පක්ෂෙත් ලොක්ක මිනිහ එදා කාක්කට කැලනියාසනය තෑගෙ දුන්න කාක්ක පහුවදාම කැලනිය පන්සනට ගිහින් වැඩේ පටන් ගත්තා ඊළඟට චන්දෙෙන් කාක්ක ගම් පහ වැඩිම මනාප ගත්ත කැලනියේ ගොඩක් මිනිස්සු කිව්වේ කාක්කට නාගලෝකෙන් නුදව්වාවා කියලා කාක්කට මුලින්ම හම්පවුණ අධ්‍යාප නැමතිකම හිතුවේ නියෝච්ච කට්ටක්වත් නැතිවේ කියලා ඒත් කාක්කල් ලොක්කගේ ඉහළම විශ්වාසවන්තය මෙවිදිීට කාක්ක දේශපාලනෙන් ව්‍යාපාරවලින් බලං ඉන්නඇදදි උඩටූඩට ගියා ලියෝ මේ හැම දෙයක් පස්සෙම හිටියා. ගොඩාක්කයි කිව්ව කාක්කට හොරින් කලියෝ ලොක්ක එක්ක සැතපෙනවා කියලා කාක්ක මේව පඩේකට ගනගත්තින ඒකිටහයිිය නම් මට පුකද කියල තමයි කාක්කා ඒ වෙලාට කලියෝ ගැන උත්තු දුන්න යාළුවන්ට කිව්වේ ඒ අස්සේ රටේ කතාවගේ කාක්කයි කලියෝයි දෙන්නම එකතු වෙලා තමයි මේගේම ගහන්න කියලා මෙවිදිීට දේශපාලනයේ උඩට කිය කාක්කා විදේශ කටයුතු ඇමතිවෙලා රට රටවල ඇවිදින්න පටන් ගත්තා ලංකාව ගැන එක එක සම්මුතින් වලට අත්සන් කලා රටට ආධාර නය ගෙනාව ලොක්කට කාක්ක හොඳටම අල්ලලගිය. ලොක්ක ජනාතිපතිවරණයට ඉල්ලවා. කාක්ක තමයි ප්‍රතිපත්තියලිවේ. මිනිහ පස්සේ යාළුවන්ට කිව්වේ ඒක කාරෙකේ අන්නකොට නිකංලියපු පුල්ස් කැප් කොළ හතරක් කියලා. කාක්කට මේ වෙනකොට හොඳම ජර්නලිස්ල සෙට්ටකක්හිටියා. විශ්වවිද්‍යාලා ආචාරියෝ සෙට්ටක් එක්කම. කාක් ලියෝකෙ උපදෙස්සනුව ඒ හැමෝටම මාසකට පඩියක් තමන්ගේ කකුන්් එකෙන් ගෙව්වා. හැම දෙයක්ම හොල බැලුව. කොහොම හරි? ො ජනාධිපති වුණා. ලොක්කගේ කැම්පේෙන් එක සම්පූර්ණයෙන්ම ඇද්දෙ කාක්කයි කලියෝයි. ලොක්ක අගමැතිකම කාක්කට දුන්නා. ඒකත් කාක්කට හිතාගන්න බෑ. පැටියෝ. කවදහරි ඔයා මේ රටේ ජනාධිපති වෙනවා. දිවරපුදර්රෑ ඇදේදී කාක්කට හාදදක් දෙන ගමන් කලියෝ කිව්වා. ලොක්ක ජනාධිපතිවෙලා වැඩිකාලයක් නෑ. කාක්කට මහරැත් දොළහට කෝල් එකක් එෙනවා. එතකොට කලියෝ ජනාධිපතිය එක්ක රුසියාාව සංචාරයක හිටියේ පැටියෝ ඔයාට සුභ උපන්දිනයක් කියලා කලියෝ රුසියාවින්දලා කාක්කට සුභපතනකුට තමයි කාකට මතක්වුණේ දැන් තමන්ට පනහයි නේද කියලා සුභපතල ඉවරවෙලා කලියෝ අහනවා කාක්කගේ පැටිිය ඔයා දන්නවද මම ඔයාට දෙන තෑක්ග මොකක්ද කියලා කාක නිදිමතයි කියලා ෆෝන් එක කට් කරනවා හුවදා උද්දේ ජනාධිපති ලේකම්ගෙන් කාක්කට කෝල් එකක් එෙනවා කාක්ක හිතනවා උපන්දිනයට සුභ පතන්න වෙන්න ඇති කියලා හතර වටින්ම කෝල්ලෙනවා කාක්ක ඔහේ ඉන්නවා ඒ අස්සේ තමයි කතානායිකවරයක් ගෙතරටෙන්නේ එච්චි හාටටෑක එකකින් නැති වෙලා කාක්කට හිතාගන්න බැරිවෙනවා කතානායක කාක්කට කියනවා ජනාධිපති විදියට දිිවරුම් දෙන්න ලෑස්ති වෙන්න කියලා මේ අස්සෙක් ලියෝ ආයි කාක්කට කෝල් කරනවා ගේ තෑක්ග භරගන්නන්නේ කීයටද පැටියු එහා පැත්තෙන් ඇහෙනවා. කාකා උදේ දහයට ජනාධිපති විදියට කථනායකකිස් සරහ දිවරනවා. ඊට පස්සේ කාකා ජාතිය අමතමින් සතියක ශෝකකාලයක් ප්‍රකාශයට පත් කරනවා. රුසිියාව ඉඳලායින හිටපු එච්චීගේ මිනිිය සතියක ශෝකකාලයක් එක්ක ජනාධිපති මන්දිරේටියලා ගෞරව කරන කාක්කා රට හදන්න අලුත්වැට පිවෙලක් හදනවා ඒකට ආචාර්ය මහාචායවරු වගේම මාධිවේතිීන් උදව කරන්න පොරන්දු වෙනවා ටිකකාලෙකින් කලියෝ ජාති කලයිස්තුවෙන් පාර්ලිමේන්තු වෙනවා ඊළංඟා මාත්‍යමමාණ්ඩල සංශෝධනයේදී කලියෝ මුදල් ඇමතිවිතියට පත්කරන්න කාක්ක පියවරගන්නවා මේවිතියට අවරදු හතරක් ගියාට පස්සේ ජනාධිපතිවරණයක් එෙනවා කාක්ක ජනාතිපතිවිදියට තරන්ගේට එෙනවා ්‍රතිපති ප්‍රකාශය ලියන්නේ කාකට ගොඩාක් හිතවත් විශ්වවිතයාල මහාචාර්යවරයකු වන දේවසිරි මහත්තය මෙහෙම ජනාධිපතිවරණ සටන යනවා හැමෝම කියනවා කාකඩ දිරන්න අමාරුයි කියලා කලියෝ කැම්පේන් මැනේජවිතයට යක්ෂණයක් වගේ රට පුරා වැඩකරනවා මේ අස්සේ කාක්කා කොළඹ කක්කුස්සිවත්්‍ය තිබුණු මීටින් එකක් අමතමින් ඉන්නකොට වෙඩිවරුෂාවකට ලක්වෙලා මරණයට පත්ව වෙනවා මේ අනපේක්ෂිත මරණයෙන් සතියකට පස්සේ කාක්කගේ පක්ෂය කලියෝට කියනවා ජනාධිපතිවරණයට ඉල්ලන්න කියලා සති අයි කැම්පෙන් එකට තියෙන්නේ කලියෝ සුද්ධට සුද්දේ ඇඳලා රැස්වම්වලට නගෙනවා රටේ හැම්ම තැනම මේ එඩිතර ගැහැනියගෙන කතා වෙනවා චන්දෙ දවසට කලින් කාක්ක මැරුවයි කියන ගාතකයෝ කියලා තරුණය තුන්දෙනෙක් සීයිඩිය අත්තඩගුවට ගන්නවා පොලිසිී ඉදිරිියයේ කරපු පාපොච්චාරණය චන්දේයට කලින්දවස රෑ හැම නාලිකාවකම ප්‍රවෘතිවල විකාශය කරනවා. ඒකෙ කියන්නේ විපක්ෂාපේක්ෂකය තමයි තමන්ට මේ කොන්ත්‍රාත්්‍යක දුන්නේ කියලා. පහවිනිද චන්දිදවසේ හැම පත්තරේකම සසිරස්ථල මේ හෙළිදරව්වෙන් සැරසෙනවා. උදේ හතට චන්දේට කලින් බ්්‍රේකින් නියස් එකක් යනවා. හැම චනල් එකකම. ඒකෙන් කියවෙන්නේ, හිටපු ජනාධිපතිතුමාගේ ගහතනයට සැකපිට විරුත්්ධ පක්ෂ ජනාධිපති අපේක්ෂකය මීට සුළු මොහොතකට පෙර Cඩය අත්තඩංගුවට ගත්තා කියලා මිනිස්සු වැල නොකැඩි චන්ත පොලට යනවා පහුවදා උදේ විශාල ජයග්‍රහණයක් එක්ක ක්ලෝපැට්‍රා ජනාධිපති විදියට දියවරුම් දෙනවා